ग्राम में का मामा पटांग आरान देना मगे इसराही न थारुने आटा ये तमाई कोरोना खाले में थैप्रोबे ने कटा एंट्रेंस ने हिमन तंग दोरा वाहला थी ने है भाई ये दोरा ऐरा गिना में मगे इसराही न थारुने आ सामात्ते ना एन उगर मामा क्या नो एंट्री पॉइंट टेक अलग आना होगी अरे मामा में रिकॉर्डिंग ने कक करान देखे लही तागे ने में डिजिटल बोर्ड देखे අප්ලෝඩ් වෙන්න එකක් දැම්ම මේක අප්ලෝඩ් වෙන්න දැන් තාම 181යි මට ලොකු පැයක විතර කාලයක් තියෙන අපරාධ කියලා. ඕක කල්පනා කර කර ඉන්නකොට මේ මට කතා කරනවා හරියටම දැන් වෙලාව රෑ 9යි 10යි 8යි 26ට. එයාගේ නම්බර් එක මම සේව් කරන් ඉන්නවා මේ කෝනාර බ්ලොග් කියලා. මං ආව ගමන් ඩග් ගාලා හෙව කවුද කියලා. ඒකේ තේරුම මං මේ මිනිස්සයව කවදාවත් දැකලා නැහැ. මං ඒව කවුද කියලා. ඊට පස්සේ තව 3 දිනක් ආවා. අනිත් උන් දෙන්නම එළියට දාලා දොර වැහුවා ඒ නිසා ඒක කොරෝනා හින්දා වෙච්ච එකක් නැත්නම් මන් දොර වහන්නේ නැහැ ඒ නිසා එළිය ඉන්න ඔබ යන ගමන් කියපන් උන් දෙන්නට හරිද මේ මේ ඔය ඔය අකා ඔහම තමයි බම් මලපන්නගෙන එළවනවා ඒකයි දොරෙන් එළියට දැම්මේ මොකද කොරෝනා මන් බයයි මොකද මට බෝ වුණොත් එහෙම තෝවක් කියන්න ඕනේ අද ප්‍රෝග්‍රෑම් එකේ අයකක් මගුලි විදී හරිනේ එතකොට රයිට් මන් ටග් ගාලා මේ ඉස්සරහින් තරුණය ආපු ගමන් දැක්කේ ටී-ෂර්ට් එක උඩ මුකුත් තෝන්නේ නැහැ මේ ප්‍රෝග්‍රෑම් එක බ්‍රෑන්ඩ් කරන් ඉවරයි අර කොනාර බ්ලොක් කියලා ගහන් ඇවිල්ලා තියෙනවා හරි දැන් එයා කෝල් කරපේකේ ඉඳන් එයා තමයි මාව ඉන්ටර්වයුව කරන්න යද්දි මට ප්‍රශ්න නැහැ දැන් ඉස්සලව පටන් ගන්නකොට මම කැමති මම එන්ට්‍රි එකක් කල් දුන්නේ මේ ගොඩක් යුන්ට තැප්‍රොබේන් එකට සහ සන්නට එන්ට්‍රි පොයින්ට් එකක් නැති වෙලාවෙම උඹ ටග් ගාලා දොර අර ගන්නවා මං ලව්ව හරි ඒ කියන්නේ ඔයා 8යි ඔයා පැයක් ඇතුළත මෙතෙන්ට ඇවිල්ලාත් ඉවරයි ඊට පස්සේ ඒ කියන්නේ පැකින් උඹ ඩීල් එකක් දාලාද මොකද්ද කරේ දැන් ඔයාට පුළුවන් මගෙන් ප්‍රශ්න කරන්න දැන් මෙතනින් හැට මං උත්තර දෙන මිනිස්සයා රයිට් ඒ ප්‍රශ්නේ තව චුට්ටක් ඉස්සරහට අරගෙන ගිහිල්ලා සර් අපි කතාවට එමු. මුලින්ම ආයුබෝවන් සියලු දෙනාගේම ආයුබෝවන්. සත්නස්ගල සර්ත් එක්ක වැඩක් කිරීම උමනාව මට තියෙන්නේ. අතනස මීට අවුරුද්දක් විතර කලින් ඉඳන්. මං කෝල් කරා හරියන සමහර දවස්වල සාංශ කරන්නේ කුමාරි මේ අපේ තිමිර මට කෝල් එකක් ගන්නවා තැප් බ්‍රෙන් එක. මෙහෙම පොඩි channel එකකට තියෙන පොඩි දැස් මං ඒ කියන්නේ ඒත් එක්කම සර්ට මම කලින් කතා කරා තිමිරට අර සර් මෙතන වැඩේ පටන් ගන්නකොට සර් කෝණ අපිත් එකතු වෙන්න කැමති කවුද ඉන්නේ කියලා. ඔව්. ඒතර මම අපේ crew එකට මම කතා කරා අපි බඩු ටික සර්ට ඔක්කොම ටික දෙමු. මොකද හොඳ වැඩක් හොඳ මිනිස්සෙක් ඉඳ අපි support එකක් දෙමු. පොඩයි. ඔව්. අපි මම දැන් මට එන ප්‍රශ්නයක් කියලා. ඔව්. දැන් නන්නා දුන්න මිනිහෙක් මම ඔබ කල්පනා කරනවා මේ මම මේ පටන් ගන්නවා කිව්වහම බඩු ටික මට දෙන්න. ඒ නන්නා දුන්න කියලා සර් නිතයි අපි දකින්න ටික සර්ගේ අපි දැකලා තියෙනවා. ඉතින් ඒතකොට පොඩි විශ්වාසයක් තිබ්බා මේක හොඳ වැඩක් වෙයි කියලා. अनिवार्य මම කතා කරන් පස්සේ මම කිව්වා මම මේ කොනාර කියලා මම දැන් සර් නම්බර් සේව් කරන් තිබ්බද මන් දන්නේ තිබුණා මට මේ තිමිර දීලා තියෙනවා ආ හරි ඊට පස්සේ කතා කරලා මම කිව්වා සර් මං කොනාර එමයයි ආ හරි මම අහලා තියෙනවා ගුවා ඊට පස්සේ මං කිව්වා සර් මට සර් ගෙත් එක ඉන්ටර්විව් එකක් ඕනේ ඒක සර් හැම එකම නේ අර රීසන් එකත් හේතුවක් තියෙන්න බෑ මම ඒකට හේතුව වුණේ සර් මේ සර් ගැන ආටිකල් එකක් ගිහින් තිබ්බා මේකේ ලංකාවේ ගොඩක් වෛරස් ෂෙයා වෙනවා සර්ගේ ලයිෆ් ස්ටෝරිය ෂෙයා වෙනවා ඉතින් මට ඒක සර්ත් එක්ක කතා කරන්න උවමනාව තිබ්බා මේ මං කෝල් කරා පළවෙනි පාරේ තුන මෙච්චර ඇයි මේ මේ අපි මෙච්චර මේ ගෞරව කරන මිනිස්සයා මේ ඇයි එහෙම කරේ කියලා පොඩි කැලලකට ආවස බොරු කියන්න ඕනේ නැහැ මම මොකක්ද එකක් ගලවලා කිව්ව සර් මට කිව්වා මම ඇත්තටම ඉන්ටර්විව් දෙන්නේ නැහැ දැන් අවුරුදු දෙකකින් දීලා නැහැ කිව්වා සෑන කාලෙකින් දීලා නැහැ ඒකට හේතුවක් තමයි පුතා මම මේ කොපිරයිට් ගැන ටිකක් කතා බහ කරනවා එතකොට මට ඒ ගැන කතා කිරීමේ අයිතිය තියෙනවා ඒ හින්දා මම හේතු දෙකකට එන්නම් එකක් තමයි උඹ මාත් එක්ක වීඩියෝ එක කරලා ඔබ වීඩියෝ එක දාන්න ඕනේ මගේ channel එකේ. එතකොට මම බඩු ටික ඔක්කොම ගිනල්ලා සර්ට් එක වැඩේ කරලා වීඩියෝ එක දෙන්න ඕනේ සර්ට. මම සර්ට් එක ප්‍රශ්නයක් නැහැ කිව්වා. පළවෙනි උත්තරේ මම කිව්වා සර් මට කමක් නැහැ. හැබැයි සර් මට ඊට පස්සෙවත් මයික් එක දාන්න දෙනවද ඇහුවා. ඊට පස්සේ සර් කිව්වා මේ මම අපේ crew එකෙන් අහලා ඔබට උත්තරයක් දෙන්නම් කිව්වා. ඊට පස්සේ සර් කිව්වා මට තව දෙයක් තියෙනවා. ඔබට මගේ interview එක ගන්න ඕන නම් ඔබ මට ලක්ෂ 10ක් දීපන් කිව්වා. ලක්ෂ 10ක්.
ඇත්ත කතාව මේ ඒ වෙලාවෙස මේ ලක්ෂ 10 කින් ඉලක්ක මගේ අවශ්‍යතාවයේ තියෙනවා. හැබැයි ලක්ෂ 10ක් දීලා සර්ට් එක කරනවද වගේ ප්‍රශ්නයක් මට ආවා. ඒ කියන්නේ වට් වීඩියෝ එකේ උමනාව තිබ්බට නිකන් මට පොඩි එකක්ව මං කෝ එකෝ කියන්නේ. ඒක කරන එක මට ඒ වෙලාව අමාරුයි. ඇත්ත කතාව. නෑ නෑ නෑ. දැන් මමත් අනිත් පැත්තට අහන්න ඕනේ ඈ. ඒ තමයි දැන් මිනිස්සු පටලගයි ඒ කියන්නේ ඔය නොකිය කියන්නේ ඔයා ළඟ ලක්ෂ 10ක් අතිරික්ත මුදල් තිබුණා නම් ව්‍යාපාරිකයෙක් විදිහට ඔබ 10 දීලා කරනවද නැත්නම් 10ක් වටින්නේ නැහැ කියන එකද කියන්නේ අනිවාර්යෙන් 10ක් දීලා කරනවා ඒක ඒක හරි නිරවුල් ඒ කියන්නේ මේ මට ඕන්නේ නැහැ කියලා හිතුනේ මේ සර්කිට් එකේ ඉන්ටර්වයුව කරන්න කොහොමත් වුණා උත් තිබ්බා හැබැයි මට ඒ වෙලාවේ ලක්ෂ 10ක් තිබ්බේ නැහැ ඇත්ත කතාව හැබැයි තිබ්බනම් මම අනිවාර්යෙන් ඒක කරා මොකද මට තිබ්බේ මට ඇත්තම සර් මම මේ කරන්නේ මොකද අවුරුදු කාමාරක් දෙයක් කරනවා සල්ලි ඕනේ හැබැයි සමහර තැනක මම සරලව ලක්ෂ 10 දීලා මම වැඩේ කරා නම් සමහරට මගේ මීට වඩා හයි පැටර්නින් පොයින්ට් එකක් වෙන තිබ්බා ඒ ලක්ෂ 10 ඇතුලේ මට ඒ 10 ද තමට 100ක් හොයන්න පුළුවන් වැඩක් අරගෙන තිබ්බා ඒ විශ්වාසය මට තිබ්බා මොනවා වුණත් උපුල්සාන් සන්නස් කියලා සර්ත් එකගෙන වැඩේ කරන්නේ ඊට පස්සේ කොහොම හරි සර් වැඩේ ඩ්‍රොප් වෙලා අද කතා කරා මම අද කතා කරලා මං හිතුවා හරි කමක් නැහැ සර් චැනල් එකෙත් දාගන්නකො කතා කරන්න හරි chance එක මට තියෙනවානේ ඊට පස්සේ channel එකෙත් දාලා ඉවර වෙලා මම ඉල්ලු ඉල්ලීම තමයි මම YouTube දාන්නේ මට සත පහක්වත් සර්ගේ වීඩියෝ එකෙන් එපා මම සතියක් දෙයක් ගිහලා මගේ Facebook page එකේ දාගන්න දැව්වා ඊට පස්සේ සර් කිව්වා දේ තමයි මම ඒකත් පොඩ්ඩක් කතා කරලා බලන්නම් මම කිව්වා එහෙම නැත්නම් මට පොඩි chance එකක් ඕනේ කිව්වා හොඳම ටික ඒකනේ ඇත්තම කතාව මේ බලන අයටත් කියන්නේ ගොඩක් අය හිතාගෙන ඉන්නව නම් මේ YouTube කරලා V8 ගේන revenue එක ඇතුලේ කෝටිපතියෙක් වෙන්න පුළුවන් නම් ලංගියේ මල්ලි ඒක කරන්න බෑ. يعني YouTube revenue එකෙන් කෝටිපතියෙක් වෙන්න ලංකාව විදියක් අමාරුයි. පිටරට viral වුණොත් හරි නැත්නම් ඒක ජීවිත ප්‍රධාන දේ කරගන්න තියක් අමාරුයි. කොහොම හරි සර් මම ගෝ මගේ revenue එක මාසෙට මන් දොලර 2500ක් එනවා. කීයද? 2000ක් 2500ක් වගේ එනවා revenue එක. දැන් මම මේ කියන ගණන් වෙනුන් චුට්ටක් අපි නිකන් මං හරි ආසයි එකට. ඒ කියන්නේ තරුණයෙක් මං දන්න ටිකක් තියෙන මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ. වගේ අවුරුදු වයස 21. එකයි. එන මාසෙට 22 ඈ එන මාසෙ 22 එන මාසෙට 22යි ඩොලර් වලින් විදේශ විනිමය උපයනවා අඩු ගානේ ඩොලර් 2000 2500ක් ඒ කියන්නේ ලක්ෂ 4ක් 5ක් අතර මුදලක් එයාට හම්බ වෙනවා දෙක දැනටම එයා මේ පළවෙනි විනාඩිය 10 ඇතුළේ යාගේ මාකටිං කැලල කරගෙන ඉවරයි මේ ප්‍රෝග්‍රෑම් එකේ එයා යා ටී-ෂර්ට් එකක් දාන් ආවා කොනාර බ්ලොක් කියලා ඕක මුළු ප්‍රෝග්‍රෑම් එක පුරාම තියෙනවා අවුරුදු 21යි හරිද මට එන්ට්‍රි පොයින්ට් එක අල්ලගෙන එයාගේ මාකටිං කැලල කරගෙන ඉවරයි මේ වීදි. ඒ නිසා මෙතනින් යහට මොකවත් කතා කර නොකරත් එයා වින් කරලා ඉවරයි. දැන් මම අන්න ඒකටයි ඌට කැමති වෙන්නේ. හරිද? ඔයා ඔයා ඔයාගේ මේ සබ්ස්ක්‍රයිබ්ස් ගන්න බිලියන් ගාණක් කළා බිලියන් ගාණක් මම කැමති වෙන්නේ. ඔයා මගෙත් එක්ක මේ කතා කරපු කාලය ඇතුළත ඔබ වෙනේ උන්ට බොරු කියලා ඇති. පෙම්වතියට, කොල්ලන්ට, යාළුවන්ට ගමේ බොරු කියලා ඇති. අනන්ත කියනෝ වයසෙම බොරු. හරිද? හැබැයි මට කිව් එකක්වත් තාම බොරු ඔප්පු වෙලා නැහැ. ඔප් බොරුකුත් නෙමෙයි. මට බොරුවක් කියලා ඔප්පු වෙලා නැහැ. මම ටග් ගාලා පළවෙනි ප්‍රශ්නේ ඇහුවා ඔයාගේ ඉන්කම් එක කීයද කියලා. නැහැ මං දැන් පෙන්නන්න ඉතින්. ඔව් නැහැ මං නිකන් ගෙතරවක ලක්ෂ 4ක් විතර කියලා. දැන් මං අහන්නේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුටවත් වැටුපක් හම්බ වෙනවද ලක්ෂ 5ක විතර මේ කොරෝනා කාලේ අන්න එන්ට්‍රි පොයින්ට් එක එකක් දෙක. දෙක මං ආසන ආපු ගමන්ම තමන්ගේ ටී-ෂර්ට් එක ගහන් ඇවිල්ලා. දැන් උන් නොකිය කියන්නේ සන්න මේ ප්ලේස් එකේ මේ ලොකේෂන් එකේ මේ ඉන්ටර්වයුව එකේ හරිද ඔබ බ්‍රෑන්ඩ් කරන්නේ මගේ එක ලුක් කොච්චර ලුක් පොරක් වුණා තු මේක කරගෙනත් ඉවරයි දැන් ඒක දක්ෂයි ඒතන එක එන්ට්‍රි පොයින්ට් එක ඒක දෙක එකක් මම මේ වෙලාවේ කියන්නම් මම අවුරුදු දෙක තුනක් විතර ඕක දැනගත්තට පස්සේ මම දීලා නැහැ YouTube ඉන්ටර්වයුව එක ඒකට හේතුව මගෙත් එක්ක කලින් වැඩිම YouTube ඉන්ටර්වයුස් කරලා තියෙන්නේ මේ ලහිරු මුදලිගේ හරිදී කපුනේ ලක්ෂ 5ක් විතර අන්තිමේ ගිහිල්ලා තිබුණා ඊට පස්සේ මම YouTube එක පටන් ගත්තට පස්සේ ලහිරු කතා කරමින් ඉන්ටර්වයුව කරමු කියලා ලයිරු කියන මගේ ඉතාම ළඟ මිත්‍රේ මගේ එක රට රටවල ගිහිල්ලා තියෙන විනෝද වෙච්ච මිත්‍රෙක් ඈ එහෙම නැත්නම් පිටරට යන්නේ නැහැ පිටකට මේ යාළුනි වින එමෙ යන්නේ බොහෝ වෙලා දින එකක් ගන්න අපි යනවා උපාලිස් එකට එහෙම යන්නේ මම ලහිරුට කිව්වා ලහිරු ඉන්ටර්වයුව එක දෙන්න හැබැයි මගේ channel එකේ දාලා ඉන්න ඕනේ කියලා එහෙනම් සර් බලමු කියලා පොඩ්ඩක් මගේ යාළුකමක් තියාගෙන ලහිරු ඒක පිටේ අලුත් ගැටලුවක් නෑ ඊට පස්සෙමට කතා කරා මේ ස්වර්ණාහින්දපු හරේන්ද්‍ර ජයලාල් එයාත් මගේ මිත්‍රේ වැඩසටහන් කළ මිත්‍රේ එයා කතා කර වෙන ටෝන් එකකින් එයා මට කොහම මේ කොහමද සර් ඔයාගේ සැප දුක් කොහමද මේ දවස්වල එන්ට්‍රි පොයින්ට් එක හරි මම කොහොමද හරේන්ද්‍ර මින්නවා මේ අනේ ඉතින් දැන් හරේන්ද්‍ර මට කියන අනේ සර් ඉතින් මට ඉතින් එන ආසාවක් තියෙනවනේ සර්ගේ මේ ඉන්ටර්වයුව එකක් කරන්න මට
इसरना स्वर्णवाहिनी वगैरह मंकी नोट आकर इन्ना किया कोनार ब्लॉग के कोई एडवाइस करना वागे मंगे ही गिल लगे मंगे आपे सिंगल फांते एडवाइस करेगा मामा करेक्ट है कि नहीं दें मटे हमें करने नहीं वो इतने मां को आ मैं हरेंद्र इंटरव्यू करना करमु है भाई मैं मगे चैनल लेके दाला था भाई मंग वाट दांड देने क्यों अगर मंग हरेंद्र मटे को आ आ हाँ सरुद्दंग वेरी दान नमन ये दिखे ये वचन है क्लास सराय सरुद्दंग वेरी दान नमन ये द एक यान यूट्यूब बेचैन साल लिए ना कॉपीराइट वादी ने कोहो मदर मोनिटाइजेशन वेन्ने कोहो मदर कीने का सामना आजकल इगने के ना सरुद्दंग वेरी दान नमा ने द ये तो रो देन नहीं ना गया को अबे ये नंग दे मेरे कोरल हर यार ने नहीं मामा देने नहीं इंटरव्यू का की राइट देंग उन्नो वाट कोला मागे प्रश्न टिका ताहला අපි ඉන්ටර්වයුව පටන් ගන්න දැන් මිනිහට 10ක් විතර ගියා. මම වාර දිනෝ කී පැයක කාලයක්. මොකද මම කාලේ මිල කරලා තියෙනවා වාට මේ වෙද්දි. පැයක කාලයක්. දැන් මම කතා කර ඇති. දැන් මෙතනින් එහාට වාට විනාඩි 50ක කාලයක් තියෙනවා. මගෙන් ඕන ප්‍රශ්නයක් අහගෙන වාගේ ප්‍රෝග්‍රෑම් එක වාට කරගන්න. මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි සර් මේ මම ගොඩක් අයත්ගේ ඉන්ටර්වියුස් කරලා තියෙනවා ලංකාවේ. ට්‍රෙන්ඩින් ඇවිල්ලා තියෙනවා. එතනින් එහාට एक फेसबुक वैरल वेला मैं गुडक मिनसु जीवत कर मेरे मिनस जीवत कर चारे किसी मध्या मट वेडक ने मगे सलो पलवीन एक्कीना सर सलो इंटरव्यू वेक्ट सर मम दे एक हेम उन्न एक मत दीन पलवीन प्रश्न सर एक लहिरू लंगहारी चामुदीत लंगहारी हरेंद्र लंगहारी विनत यूट्यूब सलहारी मंगे अदहस्या මංගෙ මිලක් කිලි මගේ අදහස් වලට මං නිකන් දෙන්නේ නැහැ දැන් ඒ කීවරලා මොකද අනිත් අයටත් අදහස් වලට මිලක් තියෙනවා නව කතාකාරයන්ට කෙටි කතාකාරයන්ට සාහිත්‍යකාරයන්ට මේක පෙන්වන කාලයක් ඕන අරවා දන්නවත් දන්නේ නැහැ ජීබී සේනානායක කෙටි කතාකරුවා ජීබී සේනානායක වරදත්ත නම් ඉල්ලුවාම ලෙස්ටර් ගෙන් හරිද එයා නිදහනේ ඉල්ලුවාම වරදත්ත නෙමෙයි වරදත්ත ඉල්ලුවා නිදහනේ ඉල්ලුවාම හිතන්න බැරි මිලක් කිව්වලු මගේ නම කතාවක් කියනවා ෆිල්ම් එකක් කරන්න. විධානයේ කෙටි කතාවක් මං හිතන්නේ. ජීවිකෝරු ලක්ෂයක් කෝටි කියලා. ඒ කාලේ අවුරුදු 50කට ඉතර ඉස්සෙල්ලා ලක්ෂ. අද වගේ කියන්නේ මේ මේ ට්‍රිලියනයක් පය ගානක් ඉල්ලනවා. හැබැයි ආගිය කරලා කියා මුදලක් ජීවි දිනගා. ඊට පස්සේ ජීවි සේනානායක හම් වෙන්න පත්‍රකාරයෝ ගියාම ඇස් දෙකත් පේන්නේ නැති කාලේ ඉස්සෙල්ලා මහනවලු සල්ලි ගෙන ආවද? මොකටද පුටුවක් තියාගෙන උතර වෙලම මයික් මේ මේ මයිකේකුත් දෙන්නම් මගෙන් ඕන ප්‍රශ්නයක් අහගෙන බලයල්ලා ඕන බගුලක් අහගෙන බලයල්ලා මට සල්ලි දුන්නා ඒක නිකන් හරි අමුතු වෙච්චි මොකද මෙච්චර කල් තිබුණේ කොන්සෙප්ට් එක YouTube එකට සල්ලි දීලා මගේ ළමයා ගැන හරි ගස්ස වෙච්ච එක හරි මගේ දුක හරි මගේ এডুকেෂන් ගැන හරි ඒක මම නෙවෙයි ලංකාවේ පළවෙනි කෝටිපතියා ධම්මික පෙරේරා කරනවනේ බං අර এডুকেෂන් කියන එක මාකට් කරනවා YouTube එකට ඇතුළට ගිහින් ඒක කරන්නේ සල්ලි වලින් ඇඩ්වර්ටයිසින් මං කියන්නේ ඔයා කියනවා නම් එහෙම පළවෙනි වතාවට සල්ලි ඉල්ලුවේ මම කියලා ඒක කොහෙර නෝට් වෙනවා නම් එහෙම මට ඒක ගෞරවයක් උටයි නෑ ඇත්තටම පළවෙනි මම සල්ලි ඉල්ලුවා මං නිකන් ඉන්ටර්වයුව එකක් දෙන්නේ නැහැ කියලා හරි දැන් ආපෝ වාට යන්න හරි මට කවුරුත් ඒ කියන්නේ සමේ සල්ලි නෑ ප්‍රශ්න නෑ සල්ලි ඉල්ලුවේ මේ සර් මං ගාවට අවිලා සර් මාකට් යන්න මෙන්න බලාපොරොත්තුනේ මමනේ සර්ගෙන් ඉල්ලුවේ එහෙමද මට ඇවිල්ලා කතා කරලා තිනවා කොහොමද මට මේ දේ කරන්න ඕනේ මේ පොඩි ක්ලාස් එකක් ඇඩ් දැක් තිනවා මට ගහලා දීපන් කිව්වොත් එහෙම වැඩ කළා තිනවා සර් ඒවා සල්ලි වලට හැබැයි මම ඇවිල්ලා අහලා වීඩියෝ එකක් කරමුද කියලා මුලින් සල්ලි ඉල්ලලා ආවේ අද හරි හරි එතකොට සර් මේ ඒක ඔළුවේ තියාගෙන ඉන්නේ
ලංකාව කොපිරයිට් වල කියන්නේ අවුලක් තියෙනවද? තියෙනවද කියලා දහන්න. ඔව්. දැන් ඔයා දන්න එකක් තියෙනවා. අපි මේ කොපිරයිට් වල ලියහගවද මේ ප්‍රෝග්‍රෑම් එකේ ඩීල් එක සිද්ධ වෙන විදිය කතා කරා. ඒතර කොපිරයිට් එක ලියන මිනිස්සු. හරිලෙම. කියන්නේ ඔයයි මායි දැම්මේ ඩීල් එක. අර ඉස්සෙල්ලා කතා වුණා නම් සර් අපි චුට්ටි අර හොඳම කෑල්ල කිව්වේ නෑනේ. කියන්න. ඒ කියමු. දැන් ඊට මං කියනවා. ඊට පස්සේ මේ ලක්ෂ 10ක් තිබ්බේ නෑනේ. ඊට පස්සේ මේ මේ කොරෝනා කැම්පස් වැඩක් තියනවා වෙනදා වගේ වැඩ කරන්නත් බෑ අර යන්නේ පටි තද කරගෙන හරිනේ ඒක ලංකාවේ ඕන කෙනෙක් එහෙම ඉන්නකොට සන්නස්ගලස ලක්ෂ 10ක් ඉල්ලනකොට මට ඒක ආව يعني අවුලින් මට නෑනේ මම කිව්වනේ ඊට පස්සේ කොහොම හරි මම කතා කරා හරි සර් මට ඩොලර් 2000ක් රෙවෙනියු එකගෙනවා එතකොට ලක්ෂ 4යි කියමු. ඔය කියන්නේ ඔයා මට කිව්ව ටිකෝ ආ මේ ප්ලැට්ෆෝම් එක. මම කියන්නේ මම මේ කියන්නේ සර කෝල් එක කතා වුණා. ඔය කට්ටිය බෙදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ ඒක ලක්ෂ 4යි. ඊට පස්සේ ඒකෙන් යම් ප්‍රමාණයක් මට සර මං කිව්වා මේ අපේ 100 ගණක් කැපිලා තමයි මට එන්න එකට හේතුව මම MCN කම්පැනි එකට දාලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඒ එන 175 න් මම ගියා මට ස්ටුඩියෝ එක මගේ වැඩ කරන කොල්ලෝ ටික කන්න ඔය ඔක්කොමත් එක්ක අරපුවාම කැම්පේන් වලින් අර සාමාන්‍යයෙන් මට මාසෙ රෙවෙනියු එකේ ලක්ෂයක් තියෙනවා සර්. ඒ කියන්නේ ලක්ෂයක් ඔක්කොම වියදම් අතරලා ලක්ෂයක ප්‍රොෆිට් එකක් තියෙනවා. ප්‍රොෆිට් එකක් ලාභයක් තියෙනවා මට. මම කිව්වා ඒ ලාභය මම සර්ට දෙන්න. මේ කතාව උණු දෙ. මම ලාභයේ ලක්ෂය දෙන්නම් මට ලක්ෂ 10ක් දෙන්න බෑ සර්. සර් කැමතිද? ඒ කියන්නේ සර්ව ලක්ෂයට බස්සනවා නෙමෙයි. මගේ වෙලාවේ තිබ්බ උපරිම දේ ඔක්කොම ටික සර්ට දෙන්නම් කියලා කිව්වේ. ඔව්. මේක අහන අය මේකට කමෙන්ට් කරයි. मैंने අපි ඩීල් එක ප්ලැට්ෆෝම් එකේ කතා කරමු. අනික ප්‍රධානම දේ තමයි මේ පිටිපස්සේ තියෙන්නේ මං ගෙනා බඩු එක නෙමෙයි සර් මට මුලින්ම එන්න කියලා විතරයි කිව්වේ. ඔව් ඒකට තමයි හේතුව කියන්න. මෙන්න මේක ලෝඩ් වෙනකන් මම නිකන් ඔතෙන්ට වෙලෙවරලා මේ සිගරට් එකකුයි මේ 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 කෑම් බීම කකා හිටියේ. දැන් මේකේ ලෝඩ් වෙච්ච ගන්නත් එක මට ටයිම් එකක් තිබුණා. මං ඒ අතුරු කාලය තමයි ගොඩ විච්චේ. හරි හරි. ඒකෝ මේ කැමරා ඔක්කොම ටික ලෑස්ති කරේ උඹට එහෙම නෙමෙයි. නෙමෙයි මම මේ වෙන වැඩකට ලෑස්ති වෙච්ච එක මං. ඩිජිටල් බෝඩ් එක අනිත් පැත්තට හැරලා පුටුව මෙතන ගත්ත එක තමයි කරේ. එතකොට මට පෙන්වන්න ඕනි මිනිස් කාලේ කොච්චර වටනවද කියලා. දෙක හරි. උඹලා කියමුකෝ සන්න මොකෙද්ද සන්න මොන හාල්පාරියද කියලා. යකෝ මං වගේ හාල්පාරියෙකුට පුළුවන් නම් පයක් මිල කරන්න මිනිස් පයක් මිල කරන්න 1 මිලියන් වලට. ලංකාවේ ජයවර්ධන කැම්පස් එකේ කොල්ලෙකුට අයි මේ මේ ලන්ඩන් එහෙකුත් නෙමෙයි. ඩොලර් කාරියෙකුත් නෙමෙයි. මට මිල කරන්න පුළුවන් නම් එහෙම ජපුර කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් කොල්ලෙකුට මගේ මිනිස් පය කාලය එක පයක් 1 මිලියන් වලට. හරිද? ලංකාවේ පද රචකයන්ගේ නවකතාකාරයන්ගේ මං වාගේ කයිවාරු ගහපු අයගේ YouTube වල නිකන් ගියුන්ගේ මිනිස් පය කොච්චර ප්‍රමාණයක් වටිනවාද? ඒ නිසා මං කියන්නේ උඹලඹලගේ මිල ඉල්ල බලලා channel වලින් කියලා. උඹලා ඉල්ල උඹලගේ සින්දු වල මිල ඉල්ල ගනින්න. ඒ වගේම හොයපු ගාණක් තියෙන ඉතිහාසය තියෙනවා. right. ඊට පස්සේ මං තව එකක් කිව්වා. මම ලක්ෂයක් මට දෙන්නම් කියලා. හැබැයි ඒ ගණන් මිනුම් පෙන්නලා ලංකාවේ channel 200ක් දෙන්න හදා රුපියල් 200ක් දෙන්න හදාන්නේ ගණන් මිනුම් පෙන්නලා නෙමෙයි. නෙමෙයි. ඒ කියන්නේ හම්බ කරමු ගාණ කියලා කියන්නේ ආටිස්ට් වෙන මේ 200ක් දෙන්නද? රුපියල් 200ක්. හරිද? දැන් මගේ ලක්ෂ 10 වෙන ලක්ෂයකට බහැලා දැන් තියෙනවා. right. ඒත් මේ මිල වටනවා ලංකාවේ මිනිස් පයක් ලක්ෂයක් වටනවද කියලා වරේ හුත් තියෙනවා. මගේ මිනිස් පය මං දැන් මිල කරගෙන යනවා. ලක්ෂයක් මට වටිනවා. දෙක මේ ප්‍රෝග්‍රෑම් එක මම දාන්නේ මගේ YouTube එකේ. ඒක මම වටිනවා. මගේ YouTube. එතකොට ඒකෙන් මට සල්ලි හම්බ වෙන්නේ කොහොමද කියලා ඔයා කියන්න. ඔයාගේ channel එක හරහා තියෙන examples එක. මට කොහොමද ඒකෙන් සල්ලි හම්බ වෙන්නේ? මට හම්බ වෙන්නේ. ඒතර අර ලක්ෂෙත් තියෙනවා මට. අර සල්ලිත් තියෙනවා. හරි. එතකොට දැන් අපි තුමු සර්ගේ වීඩියෝ එක පැයක් අපි කරා කියලා. සාමාන්‍ය ලංකාවේ ඕන YouTuber කෙනෙක්ට ඕන කෙනෙක්ට තමන්ට මොකක්ද තියෙනවා YouTube channel එක පටන් ගන්න ප්‍රශ්නයක් නැහැ. පටන් ගත්තාම පළවෙනි සබ් 1000 ගිහිල්ලා පළවෙනි views 10000 ගියපු වෙලේ ඉඳන් පැය 4000 කවර් කරාම අපිට සල්ලි එන්න පටන් ගන්නවා. ඒ එන්නේ වෙන කොහෙන්වත් නෙවෙයි
YouTube එකෙන්. එයාලා ගෙවනවා ඒකට හේතුව වෙන්නේ අපි හිතමුකෝ දැන් මට ඇඩ් එකක් දාගන්න තියනවා කියලා. මගේ ඇඩ් එක මම කෙලින්ම මම විකුණන්නේ YouTube එකට. මට ඔයාලගේ දාන කන්ටෙන්ට් වල මගේ මේ ඇඩ් එක තියෙන්න ඕනේ. එතකොට YouTube එකෙන් ඒ මම දෙන ඇඩ් එක ඒකෙන් percentage එකක් තියාගෙන මගේ channel එකේ ඉතින් මම YouTube එකේ ප්‍රොඩස් කරුවෙක්නේ මගේ channel එකේ දානවා ඒ ඇඩ් එක. එතකොට එතනින් ලාභයක් YouTube එකේ තියාගෙන තමයි අපිට දෙන්නේ. එතකොට ඒ එනවා වගේ ඇඩ් වලින් තමයි ඇත්තටම අපි මේ YouTube වලින් revenue වලින් හොයන්නේ. මම ඒ කියන්නේ තව පුංචි දෙයක් කියන්න ඕන සර් මේ පොඩි ඔය O level A level ඉවුරුනක මම පොඩි උන් ඉන්නවනේ. ඒ කොල්ලන්ගේ අයිඩියා එකක් තියෙනවා ඒ කොල්ලෝ ටික හිතනවා සර් YouTube කියන්නේ අපිට ජීවිතේ දිනන්න පුළුවන් දෙයක් කියලා. ඇත්තටම නංගියේ මල්ලියේ YouTube කියන්නේ ඊට පස්සේ ඉගෙන ගන්නෙත් නෑ A level කරන්නෙත් නෑ O level නම් එතන ඉත ඔක්කොම ඉවරයි YouTube කරලා I8 එකක් ගන්න සීන් එකේ තමයි සර් හැමෝම ඉන්නේ. ඇත්තටම මේක කරන්න බෑ සර්. හරියට කැම්පේන් ටිකක් හම්බුනේ නැත්තම් ඕ පොලිටිකල් වේවා ඕන දෙයක් තමන්ට කමර්ෂල් වැලියු එකක් නැත්තම් මුකුත් කරන්න බෑ නම් රෙවෙනියු එක විතරයි ඉතුරු වෙන්නේ. අන්න ඒකයි කොරෝනා කාලෙස මටත් රෙවෙනියු එක විතරක් ඉතුරුනේ. මේ ටික ගොඩක් ඇඩ්වර්ටයිසින් කරන්නේ නැහැ නේ සර්. අන්න ඒකයි මම කිව්වේ මගේ මේ මාසෙ තියෙන එකෙන් ඇත්තටම මට $2,000 2150 මම හිතන්නේ ඔය වගේ ගාණක්. ඒක මට හම්බුනා මං ගෝ ඒකෙන් මම වැඩ ටික කරගෙන ඒකත් කියන්නවා මේ YouTube එකේ වැඩක් කරන්න යන ප්‍රොඩක්ෂන් කෝස්ට් එක. ඔව් ඒකත් කියන්නම්. මොකද ඒක අරකින් අඩු වෙන්න ඕනේ. ඔව් ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් සර්ගේ මෙතන කැමරා තුනක් තියෙනවා. ලයිට් සෙටප් එකේ තියෙනවා. අපි හිතමු සෙනස මේ මේ මයික්ස් දෙකක්. මෝ සෙනයිස මයික් දෙක තියෙනවා. එතනින් එහාට මේ දෙක තියෙනවා. පිටිපස්සේ අයියලා දෙන්නෙක් ඉන්නවා. එතකොට මේ හැම දෙයකම ඉලක්කම් ගන්න දැන් ගොඩක් අය හිතන්නේ අපි channel එක හදාගත්තට පස්සේ ඉලක්කමක් කියපු ගමන් වීඩියෝ එකට ඇයි එච්චර ගන්නෙ කියලා. හැබැයි සර් එයාලා දන්නේ නැහනේ මේ අපි මේ වෙනකන් කාපු කට්ට ටික. ඒ කියන්නේ මිනිස්සු හිතන්නේ YouTube එක කියන්නේ මේ නිකන් තියෙන දෙයක්. ඒක මහන්සියක් වෙන්න ඕන නැහැ. ඒක සම්පූර්ණ නොමිලේ කරන සේවයක් කියලා හිතන් ඉන්නේ සර්. හරි. අපි හිතමු නිකන් මේ මේ කැමරා දෙකේ ඉන්න පුතාලා දෙන්නට මම වැටුපක් ගෙවනවා. ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ කටේ වැටුපක් ගෙවන්න. මම දන්නේ නැහැ ගෙවන්න කොහොමද කියලා. මට මේ දෙන්න ගෙවන්න සිද්ධ වෙනවා. මම ගෙවනවා. එතකොට මේ ප්ලේස් එක මගේ. එතකොට මේ වගේ ලොකේෂන් එකක් පහසු නෑ මේ 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 කාට හරි 20000 20000 ඈ දවසට 20000ක් විතර යනවා 20000 කරන්න පුළුවන් තරම්. එතන මේතර මිලක් තියෙනවනේ. ඒ මිල පැත්තක තිබ්බොත් එහෙම ඔයයි මායි කරන මේ වීඩියෝ එක දැන් මෙන්න මේ 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 තියෙන ක්වලිටි එකට අපි ලයිට් දාලා මේ කරන්නට වා හිතන්නේ පැයක මෙච්චර වීඩියෝ එකක් කරන්න මිනිස්සු මේ කැමරා තුනට 3 දෙනෙක් දැම්මොත් එහෙම මේ මයික් දෙක අය කරොත් එහෙම ප්‍රොඩක්ෂන් කෝස්ට් එක කීයක් වෙනවද සාමාන්‍යයෙන්? මේ මේ මෙතන මම කියන්නේ සර් කැමරාවකට සාමාන්‍යයෙන් ලංකාව අපි රෙන්ට් එක දෙකෙන් දවසට මේක හැදුවොත් අනේ තැන්කියු සර් මේව කියන්න chance එක හම්බුණාට මේ කියන්නේ කවුරුත් මේව කියන්නේ ඔය කැමරා ගන්න ඉස්සෙල්ලා රෙන්ට් කරලා තියෙන්නේ ඔව් රෙන්ට් කරා දැන් මට කියන්න මේ කැමරා මම බයි දැන් කැමරා ඔක්කොම තියෙනවා මම මේ කැමරා තුන මම රෙන්ට් කරා නම් A72 නේ A73 එකයි මෙතන 73 ඔය කැමරා දෙක අනිවාර්යෙන් ලෙන්ස් එකත් එක්ක ගන්න මා දවසට 6500ක් එකකට යනවා 500 අයින් කරමු 6000 කියමුකෝ හැමදාම ගන්නකොට 6000යි එතකොට 6යි 12යි අරක තව චුට්ටක් වැඩි හරි ඒ කියන්නේ ඔක ලයිව් උනත් ගහන්න පුළුවන් නේ අපි හිතමු කැමරා තුනටම 20ක් යනවා ඊට පස්සේ ලයිට් ටිකට 5ක් දාමුකෝ 25යි මේ ලොකේෂන් එක නම් සාමාන්‍යයෙන් සර් 20ෙන් උඩ යන්නේ දවස කියන්නේ දවසන 45යි එතනින් එහාට තව තියෙනවා මේ ඇයි කොල්ලු දෙන්න මේ 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 කැමරා තුනේ 3 දෙනෙක් 3 දෙනා ඒක තමයි සාමාන්‍යයෙන් දවසට 8 කෑලි දෙකක් යනවනේ කොහොමත් එතකොට පොඩ්ඩක් 8 කෑල්ලකට සාමාන්‍යයෙන් කැමරාව ඔහම හිටන් ඉන්නවට අඩුම 4ක්වත් දෙන්න ඕන 3 හරක් 4ක් දෙන්න ඕන 4ක් තුන 12යි දැන් ගාන කීයද 12යි 12 45 47 57යි හරි 57යි මයික් දෙකසේ නයිස සමනේ රුපියල් 2000ක් වෙන දවසට 57යි 59යි එතකොට සර් වතුර එකක් ක්ලාස්ටි කරලා තිනවා එන අයට මෙතන මේවා කරලා තියෙන සමහර වැඩ කරන කෙනෙක් ඇති එයාට දෙනවා සාමාන්‍යයෙන් ප්‍රොඩක්ෂන් එක සර් මෙතන 60ක් විතර එඩිට් එකට කීයක් ගයිද පැයක මේක ඉන්ටර්විව් එකක් පැයක් කැමරා තුනයි 3 කපන්න සාමාන්‍යයෙන් කොහොමත් එඩිටර් කෙනෙක්ට ඒක සර් කියන්න ඕනේ සා ලංකාවේ ටෙලිනාට්‍ය තියෙනව නේද ටෙලිනාට්‍ය වල කොල්ලන්ට ගෙවනවට වඩා YouTube content creators ලා editors ලාට ගෙවනවා සර් හරි ඒ ගාන කීයද
සාමාන්‍යයෙන් සාමාන්‍යක එපියකට අපිට ගණන් හදලා බලනකොට පැයකට අපි කියන්නේ පැය ප්‍රෝග්‍රෑම් එකට 10 වගේ ඉලක්කමින් එපියල් 10 10 අපි කලින් කීයක් ආවද ගන්න? 59ක් ආවා 60යි 60යි කිව්වා. එතකොට 70ක්. 70යි. thumbnail එකට thumbnail එකට නම් සර් graphic දන්න කොල්ලෙක් නේ සාමාන්‍යයෙන් අපි edit කරන කොල්ලා මේක කරගත්තොත් අපි දෙන්නට 2000ක් දාමුකෝ. ඒ කියන්නේ සර් මේ මේවයි ගණන් බාල කරනවා නෙමෙයි. ග්‍රැෆික් වලට මීට වඩා වටිනාකම් යන්න ඕනේ මං කියන අර يعني YouTube content create එකේ නිසා මම මේ කියන්නේ 2000ක් දානවා. එතකොට ඒ කියන්නේ 72යි. ඔක්කොම ඉලක්කම් එකතු කරාම සර් දැන් යනවන කන්න බොන්න දෙන්නත් ඕනේ. ඔව්. දැන් එතකොට අපි තමු දැන් ඔයා නම් මේ ටික ගෙල්ල කරා ඔය මිල යනවා කියලා කිව්ව මොකරිකම් උදාහරණයකට. ඔව්. එතකොට transport දැම්මේ නැහැ නේ අපි. Transport දැම්මේ නැහැ. ඒකටත් ඔක්කොම ටික 5000ක් දැම්මොත් එimhe සාමාන්‍ය දල වශයෙන් ලක්ෂයකට කිට්ටුව යනවා. ලක්ෂයකට කිට්ටුව යනවා. ඈ? ලක්ෂයකට කිට්ටුව යනවා. දැන් මම අනිත් පැත්තට ගණන් හදලා. අපි නිකන් හිතමු ඔයයි මායි කරන මේ 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 ප්‍රෝග්‍රෑම් එක. මගේ channel එකේ. මම දැම්මම ලක්ෂයක් බැලුවොත්. ලක්ෂයක් බැලුවොත් මට කීයක් විතර YouTube එකෙන් හම්බ වෙන්නේ ලක්ෂයක් බැලුවොත් ඒකේ පොඩි වෙනසක් තියෙනවා සාමාන්‍යයෙන් මේ සින්දුවක් ලක්ෂයක් බලනවට වඩා කියනවා ඒක කාලයට වැඩි වෙන හැටි ඇඩ් ගොඩක් දහන දැන් අපි හිතමුකෝ මගේ ආසන්න යොහානිත් එක්ක මම ඉන්ටර්විව් එකක් කරනවා සර් ඒක මගේ 165යි ලංකාවෙන් ඉන්නේ ඒක වෛරල් වුණේ ඉන්දියාවට ඊටු ටික එතකොට ගොඩක් ඇඩ් යන්නේ ඉන්දියාවට මෙයලා තියෙන්නේ එතකොට ගාන වෙනස් වෙනවා. හැබැයි අපි හිතනවා මේක සිංහලෙන් අපි යන්නේ. මේක ලංකාව ඇතුළත විතරක් යන්නේ කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට සර් ලක්ෂයක් ගියොත් සාමාන්‍යයෙන් මම මෙහෙම ලක්ෂ ගිනනද සර් මේ views ඊට වැඩි ගානක් අපි අඩු කරලා ගමුද? කමන නැහැ ගතන්නේ. කමන. ඒ කියන්නේ ඔය මොකද්ද කරන්නේ? නෑ මගේ යන්නේ මගේ සාමාන්‍යයෙන් ගියපු video එක revenue එකත් එක්ක මේක අඩු කරලා බෙදලා මේකට කීයක් වේද බලන්න. හරි. එතකොට සර් මේ මම ෆෝන් එක ගන්න අවුල නැනේ සර්. හරි. එතකොට සර් මේ අපි නිකන් ගණන් හැදුවොත් ඉරාජ් එක්කම වීඩියෝ එකක් කරනවා. මීට සති දෙකකට විතර කලින්. ඒක 322,000 views ගිහින් තියෙනවා. කොච්චර කාලයක් ඇතුළතද? මගේ ගියේ සර් සති දෙකක් විතර ඇතුළත. සති දෙකක් ඇතුළත. ඒ කියන්නේ මේ අදින් පස්සේ අමෝඩම දෙරේ මේ YouTube කියන්නේ රෙවෙනියු එකෙන් ජීවත් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා ගොඩක් අය දේරේ. කොච්චර ගිහලා තියෙනවා? 322,000. එතකොට සර් සති දෙකක් දවස් 15ක් අත සති දෙකයි එතකොට ඒකේ ටයිම් එක කොච්චරද කාලේ කොච්චරද ඩියුරේෂන් එක වෙනවා සර් විනාඩි 30යි අපිට ඔගේ හිතන්න බෑ මේ විනාඩි 30ම කවුරුවත් බලයි කියලා ඒක තමයි සෙට් වෙන එකක් වෙන්න ඕනේ සෙට් වෙන්නේ නැත්තම් මගෙන් අතාරිනවා ඒ කොහොම හරි වේවා අපිට සාමාන්‍යයෙන් ලංකාවේ YouTube වල තියෙනවා නම් ගිමල්ලි විනාඩි 8ට වැඩි වුණොත් අපිට ඇඩ් ප්ලේස් කරන්න පුළුවන් හරි නැති විතරනේ විනාඩි 8ට වැඩි වුණොත් අපිට ඇඩ් ප්ලේස් කරන්න පුළුවන් එතකොට ඒ ඇඩ් ප්ලේස් කරන එක මම නිකන් හිතන දෙයක් තමයි අර අර මේ හිඟා කනම විදිහට ඇඩ් එක ප්ලේස් කරන්න එපා. ඒකට හේතුව සර් මිනිහෙක් එක මයින්ඩ් එකනේ බලන්නේ. ඕක බලනකොට ළඟ 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 ඇඩ් තිබ්බහම දැන් හිතන්න සර් අපි මේ කතාවේ අපි වචනේ වචනේ ඇඩ් ප්ලේ වෙන පටන් ගත්තොත් ප්ලේ වෙයි. හරි සර් ඊතල එක රීච් වෙන සර් ඇඩ් දෙනවා Netflix හරි ඇඩ් ප්ලේ වෙනවා. ඒත් සර් එක මිනිසුන් හරි අමාරුයි. එහෙනම් අපි තුන් සාමාන්‍ය මම ගහලා තියෙන විනාඩි 30ටම ඇඩ් තුනක් ගහලා තියෙනවා. ඇඩ් තුන මම ප්ලේස් කරලා තියෙනවා. එතකොට සර් ප්ලේස් කරපු එකේ එකක් ඔවා කියන්නේ දැන් ක්‍රවුඩ් එකට. ඒ කියන්නේ ඔව්. ඒ කියන්නේ මම ඕක දන්නවෑ. ඔව්. ඒ කියන්නේ ක්‍රවුඩ් එක දන්නේ. ඒ කියන්නේ ඇඩ් ප්ලේස් කරන එක කරන්නේ YouTube ආයතනයෙන්ද YouTubeද කවුද ඇඩ් ප්ලේස් කරන්නේ කරන්නේ? ඒකේ අපි ඇඩ් ප්ලේස් නොකර එයාලා ඔටෝ දෙන ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ඕන තැනින් ඇඩ් එක ප්ලේ කරන්න. ඒක නිකන් ඒක හරියට යූස් කරනවා මෙහෙම අපි හිතමුකෝ මේ සර්ත් එක මන්ද ඉන්ටර්විව් එක යනකොට සමහර කුණු හරපෙන් බයිනවා බැනපු ගමන් අපි ඇඩ් එකක් එතන තිබ්බොත් එහෙම අනිවාර්යෙන් එතනින් පස්සේ මොකද උනේ බලන්න ඇඩ් එකේ පස්සේ නිසු ඇඩ් එකෙන් පස්සේ ඉන්නවා ඒ වගේ දේවල් යූස් කරන්න පුළුවන් ඒක ඔහොමුණත් සර් එතකොට ගිහින් තියෙනවා views 322,000 ඒ 22,000ට බය භාගය ඇතුලේ ඩොලර් 372ක් මට හම්බෙලා තියෙනවා 322,000 ඇතුලේ ඒ කියන්නේ අපි නිකන් හැදුවොත් ඇත්තම කතාව මේ එදා කොස්ට කීටත් වඩා ටිකක් වැඩි එදා කොස්ට එක
වැඩි ගොඩක් වැඩි මොකද මේ හේතුව මම ස්ලයිඩරේ බැක් ලයිට්ස් කියන්නේ ලයිට් සෙටප් එක වැඩියෙන් දැම්ම තව මොකද මේක එක ෆෙයා මවුන්ට් එක උඩම කරේ ඒ නිසා ලයිට්ස් ගොඩක් මෙයා වෙනවානේ ඒ නිසා පාඩුයි සර් ඒකට ඒ ප්‍රෝග්‍රෑම් එකකින් පාඩුයි පාඩුයි හැබැයි මම හිතන්නේ පාඩුවක් විදිහට සර් නෑ 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 ඔව් ඉලක්කමේ පාඩුයි ඉලක්කමේ පාඩුයි පාඩු දැන් ඔන්න මම කියන්නම් නිකන් ඔය YouTube එකේ ගොඩක් අය මම මේ වාහන හතරක් ගත්තා BMW පහක් ගත්තා මම මේ ඊඩම ගත්තා මම බිලියන පතියෙක් වුණා ඉන්ටර්නෙට් එකේ සල්ලි හොයන්න පුළුවන් යන්තර මන්තර කාලය තරම්ම හොරු කියන එක තමයි මගේ අදහස. ඒවා YouTubers ලා කරපු ප්‍රොමෝෂන් විදිහට සල්ලි දීලා කරපු තැන් ගොඩක් මන් දන්න. හරි. ඔයාගේ එක්ස්පීරියන්ස් එක කියන්න නැත්නම් එක පැත්තකින් මම ගුරුවරයෙක් විදිහට ලොකු අසාධාරණයක් කරනවා මේ ළමයින්ට කියනවා මම මේ ඉංජිනේරිය දොස්තර වෙන්න ඕනේ නෑ බං. අර කොනාර බලපං අවුරුදු 21යි පුරුණාගලේ ලක්ෂ 4ක් තමයි. මේක මැනික් කරනවා වගේ මෙහෙම හැදිලගෙන එකක් මිසක් මේ මේකේ මේ හැමෝටම මේ මේ මෙහෙම ඔය ගන්න තින්න බෑ. ඔයා ඒක ඇත්ත කතාව කියලා දෙන්නේ කොල්ල. ඇත්තම කතාව මං කියන්නේ මගේ සාමාන්‍ය මාසෙට සර් 4.3 මිලියන් වගේ views යනවා. අනේ සර් ලගේ එහා සමානව අපි ඊට වැඩියෙන් ගියා කිමුකෝ. මං හිතා ලංකාවේ මේ බ්ලොග්ස් කරන අයගෙන් ඉන්ටර්විව්ස් channel වලින් අපේ ලහිරු අයියා හරේන්ද්‍ර සර් ඔය හැමෝගෙම ඔය හා සමාන තමයි යන්නේ. එතකොට මාසෙට හම්බෙන්නේ ඇත්තටම ඉන්ටර්විව් වලින් ඩොලර් 2500 න් උඩ ඉන්ටර්විව් එකක් වලින් විතරක් හොයන්න පුළුවන් නම් සර් ඒක බොරුවක්. ඊට වඩා හොයන්න දෙයක් අමාරු මේමයයි. එහෙම මෙහෙම වෙන්න පුළුවන්. හිතන්න මේ වෙනකොට කියනවා නෙවෙයි එහෙම නෙමෙයි. අද සර් ලංකාවේ පීක් එක සර්. හරිද මම සර්ත් එක්ක වැඩේ කරනවා. කවුරු රිසර්ට් මඩක් ගහනවා සර් පොඩි ළමයෙක් එක්ක හිටියා කියලා. හෙට සර් දවසම සර් ගැන කතා වෙන්නේ. අන්න හෙට මේ වීඩියෝ එක දැම්ම කියමුකෝ. මගේ channel එකේ සර්ගේ කරේ. මේක දුවනවා සර් සාමාන්‍යයෙන් ලක්ෂ 8ක් 7ක් 9ක් උඩින් යනවා. ඒත් එක්කම ඊළඟ දවසේ මම වීඩියෝ එක කරන කෙනා ඉන්නවනේ. මිනිහත් ඔහොම එක්කට මාට් වෙනවා. ඔන්න ඔය විදිහට අපිට දාන කන්ටෙන්ට් එකට ලංකාවේ වෛරල් හැදෙනවා නම් සාමාන්‍යයෙන් අපිට මාසෙට 10 මිලියන් වගේ views වලට යන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්නේ නැහැ නේ සර්. අපි කියන හැමෝම කතාව හදන්නේ නැහනේ. එතකොට සාමාන්‍යයෙන් ලංකාව ඕනම ඉන්ටර්වියුවක් වැඩිමනොත් 1 මිලියන් යයි. එතනින් එහාට ගියොත් සාමාන්‍යයක වැඩක්. 1 මිලියන් තමයි ඉතින් ගොඩක් දුරට. එතකොට ඔය කියන ඩොලර් 2500 උඩට රෙවෙනියු එකෙන් හොයන්න බෑ. ඒ කියන්නේ අර කියන අයියෙක් ගන්න බෑ. දැන් ඔන්න YouTube ගැන පොඩි නිරවුල් කිරීමක් ආවා. ඒ නිසා මොනවහරි තියෙනවා නම් ඔය ගොන් කතා අහන්න එතුන් අර ජෝත්සෝයි වගේ ඔක හරියට අර යන්ත්‍ර මන්ත්‍ර කාර්ය වගේ. මේ ඕන ගෑණියෙක් ගෙනත් දෙන්න. ඕන ගෑණියෙක් ගෙනත් දෙන්න කියලා කිව්වහම ඔක්කොම මාර අවුලක් යනවා නිකන්. එහෙම කවදාවත් කාටවත් ලෝකේ ඕනම ගෑණි හම්බ වෙලා නැහැ. හැබැයි සර් එතන මම පොඩි කැලලක් කියන්නද? කියන්න. මීට අවුරුදු දෙකකට කලින් මගේ වැලියු එක තියෙනවනේ. ඒ කියන්නේ මම අර මෙතෙන්ට එලා මම කැමති නැහැ දුක කියන්නේ යම් රස්සාවක් කරා ඒක එච්චරයි සර්. මොකද වැඩක් නැහැ නේද? අපි ආ වෙන දෙයක් කතා කරන්නේ. ඒ රස්සාවෙන් මට හම්බුනේ රුපියල් 30000යි. හරිද? ඒ 30000 ඇතුලේ මට ඒ 30000 විතරයි. කාටවත් කියන්න බෑ මම කතා කරනකම් මට මෙච්චර ගණක් ඕනේ කියලා මට ඉල්ලන්න බෑ. කමර්ෂල් එකක් කරනවා කිසි දෙයක් බෑ. හැබැයි YouTube එක ඇතුලේ සර් හැදිච්ච දේවල් තියෙනවා දැන් මට අවුරුදු දෙකක් පුරාවට. ඒ නිසා රෙවෙනියු එකම නෙමෙයි. අපි ටිකක් try කරොත් සර් කමර්ෂල් පැත්තට යන්න. ඉන්ටර්විව් එකේ කියන්නේ විකුණන්න පුළුවන් කන්ටෙන්ට් එකක් කරන්න. එහෙම වුණොත් සර් අපි නවතින්නේ ඩොලර් 2000 නෙවෙයි. ඒක යන්න පුළුවන්. ඔව්. දැන් ඒක concept එකක් විදිහට අපි ගුරුෘෂ්ටි තියාගන්න නැතුන් කියලා දෙන්න. හරි. ඒ කියන්නේ කොහමද දැන් ඔය ඉන්ටර්විව් වල වෙන දේ කිව්වලනේ. ආ. දැන් මම ඊළඟට මමත් මා කියන්නේ මේ සෙල්ලමේ මම දැන් සෑහෙන දේවල් ටිකක් මං ආසනේ ඒව ගුරුෘෂ්ටි වගේ තියාගන්න. මං කැමති මුට කියන්නේ. ඔයා කියන්නේ 2500 නවතින්න තුන් එහාට යන්න පුළුවන් මොනවා කරොත්ද? හරි. ආ 2500 අපි ඇත්තම කතාව මමත් YouTube පටන් ගත්තේ i8 ටැග් ගන්න. i8 ටැග් ගන්න. ඒකට හේතුනේ සර් අපි අර තිබ්බ පීඩනේ මෙව්වට අපි උත්තර හෙව්වා. එතකොට අපි දැක්කා YouTube වලින් වාහන ගන්න පුළුවන් කියලා. YouTube කරා. ඒ ඉන්න තැන පොඩියට කරා. කරාට සර් මේ මට මේක තේරෙන්නේ නැහැ. ඇයි රෙවෙනියු එකක් ලොකුවට එන්නේ නැහැ? මටම කියලා බඩුවක් ගන්න විදිහක් නැහැ. ඕන්නෙන් කරන්නේ. ඒතර මම හොයනවා කොහොමද මට කාර්යයක් ගන්න කියලා. අන්න එතකොට සර් ගොඩක් මිනිස්සු අනිත් පැත්තට යනවා. මටත් ඒ වැරද්ද මාත් සමහර තැන් වල කරලා තියෙනවා. ඕන ගූ ගොඩක් මම මේක දානවා. ඒ කියන්නේ හරියට සර් අපි තවමු සර්ත් එකම වැඩේ කරනවා ඉන්ටර්විව් එක කරනවා. සර් කියන්නේ views ලක්ෂ 2යි. ලක්ෂ 3යි. හැබැයි
මම ඒ කාලේ හිතුවා සර්ත් එක්ක මගෙන් සර්නේ අපෙන් නිකන් කියන්නේ සර්ත් එක්ක කරනවට වඩා සාමාන්‍යයෙන් හොඳ ලස්සන කෙල්ලෙක් ගෙනල්ලා ඒ කියන්නේ මම කියන්නේ මේ අර ලංකාවේ මිනිස්සු අපි හිතමුකෝ මේ හැමෝම බයින කවුරුරගෙනේ එහෙම කෙනෙක් ඒ කාලේ පීක් කැරක්ටර් එකක් ගෙනල්ලා එයාගේ ඇඳුම චුට්ටක් කොටර ඇඳ ගන්න කියලා දෙක පේන්න කොටටම අඳලා හොඳ ක්ලෝස් එකක් හොඳ වයිඩ් එකක් හදලා මට වියුස් ටිකක් ගන්න පුළුවන් මම ඇත්තටම මේ වියුස් වලට පෙරේතු වුණා ඒකට හේතුව මගේ ඔළුවේ දුවන්නේම මම කොහොමද කාර්යයක් ගන්නෙ මට කාර්යයක් ගන්න සල්ලි නැහැ ඇත්තටම සර් ඒ ඇබ්බැහිය ලොකු ප්‍රශ්නයක් ඒ කියන්නේ ඒක අපි අර කාලයක් ගෙනාවු කිසි දෙයක් එතන නැද එතකොට මම කැම්පස් කොල්ලෙක් මම මගේ කෝවර තිබ්බ කෑලි කියනවා අපිට අමතකන වියුස් පස්සේ යන්න ගියා තමන්ගේ තිබිච්ච වැලියුස් වලට මොකද උනේ තමන්ගේ හියුමන් එකට මොකද උනේ කියන සරලම කතාව කොහොමද අම්මගේ මූණ බලන්නේ අපි එක්ක එක තමයි හරද සාක්ෂි ප්‍රශ්නේ තමන් කියනවා හරි දැන් ඔයාද ආවේ මාව ඉන්ටර්වියු කරන්න අර කෑලි විතරක් කියලා මාව ඉන්ටර්වියු කරා අපි දැන් YouTube එකෙන් නෙමෙයි හරි අර කෑලි විතරක් කියමු ඒ කියන්නේ මම තාසයක කියන්න කොහොමද මේ දැන් YouTube පටන් ගත්ත ඕවර් එකක් අරන් බලනකොට ටික කාලයක් කියම නවතිනවා ඊට පස්සේ වැඩි ඉවර වෙච්ච ඒවා රෙඩ් වෙච්ච විශාල ප්‍රමාණයක් තියෙනවා ඒක මමත් දැන් ටිකක් දන්නවා කොහොමද වෙන්නේ කියලා හරි හැබැයි මම කිසිම හේතුවක් නිසා මේ වෙනවා views ගන්න බලාගෙන ප්‍රෝග්‍රෑම්ස් කරලා නෑ නෑ මට කන්ටෙන්ට් එකක් ආවොත් ඒක කරනවා ඒක කොතනද කරන්නේ ප්‍රශ්නේ ඒ තමයි එක්ස්පීරියන්ස් එක කන්ටෙන්ට් එකක් ආවොත් කන්ටෙන්ට් එක මම කරනවා මට views ප්‍රශ්නයක් නෑ මට සල්ලි ප්‍රශ්නකුත් නෑ අන්න හරි සර් සර් සල්ලි ප්‍රශ්නයක් නෑ මට ඒක ලොකු සල්ලි ප්‍රශ්නයක් තිබ්බා මම ඇතුළුව YouTube වලට හැමෝටම මම කියන්නේ දිනු වෙන බලවගෙන සල්ලි හොයන්න එහෙනම් සර් ඒක යම් තැනක වැරදුනා මම මේක කරන්නේ ආතල් එකට සර් මම ආතල් එකට YouTube එක කරා නම් අද මට මේ තැනට එන්න අමාරුයි ඒ කියන්නේ නෑ මට ඒක කරන්න පුළුවන් වෙච්ච හේතුවක් තියෙනවා ඒ කියන්නේ මේ මේ ප්‍රොපර්ටි එක මාගේ මේ බඩු ටික මාගේ මේ මං ඉන්න තැන කොරෝනා කාලේ සර් මහංගු පුංචි කැල්ලක් තියෙනවා දැන් මේ අන විදිහට අර සර් ප්‍රොපර්ටි එකක් තියෙනවනේ මම මුලින්ම YouTube වීඩියෝ එකක් දාන්නේ මම කඩවත හાર્ඩ්වෙයාර් එකේ යකඩ උස්සපු කෙනෙක් මේට අවුරුදු දෙකකට කලින් යකඩ උස්සපු ඒ කියන්නේ හાર્ඩ්වෙයාර් එකේ මට නවතින්න දුන්නු කාමරේ තමයි මම මුලින් වීඩියෝ එකක් දාන්නේ එතකොට සමහර ප්‍රොපර්ටිත් නැහැ මට කැමරාත් නැහැ මොකුත් නැහැ මම්ම තමයි මේ මේ YouTube එක බලනium කියයිද දන්නේ කොනාරට වෙන YouTube වල වගේම අර ගිහිනා දුක ගියයි කියලාද දුක කියනවා ඒක මම ඒකයි සයක නොකියමු කිව්වේ හරිද හැබැයි ලංකාවේ වන් ජීවිතවල හැමෝගේ මෙහෙම දුකක් තියෙනවා කැලක් තියෙනවා සගෙත් තියෙනවනේ බ්ලැක් කැලක් තියෙනවා සගෙත් තියෙනවා ඒ මම කියන්නේ ඒ හැම එකකටම උත්තරේ අපි එන්නේ සල්ලි හොයාගෙනනේ හැබැයි සල්ලි මොහන්ඩ යන්න එපා ආතල් එකට කරන්න කාලයක් ඇයි ඒ කාලේ ආතල්ලිය කරන්න ඊට පස්සේ ඒ එන එක අපිට පුළුවන් ගැම්මක් කරගෙන අපිව විකුණන්න දැන් ඉන්ටර්විව් එකෙන් අපින රෙවිනියු එකේ තියෙනවනේ එහෙම නෙවෙයි පුළුවන් නම් කමර්ෂල් ටිකක් කරන්න අපිට පුළුවන් නම් एजेंसी එකකට කතා කරන්න පුළුවන් නම් අපිට කතා කරන අනිවාර්යෙන්. මේ කතාවට යාල කියන වැඩේ විදිහට හරියට කරලා එඩිට් කරලා දුන්නොත් අනිවාර්යෙන් අපිට වැඩ එනවා. වැඩ ගන්න පුළුවන්. ඔයාගේ ඉතුරු කැලලක් කියන්න. ඉතුරු ප්‍රශ්න ටික අහන්න. හරි. දැන් එහෙනම් ඉන්ටර්වයුව එක පේනවද බෝඩ් එක? 97යි තව 103ක් තියෙනවා. හරි. හරි. සර් ඡන්ද ඉල්ලන දෙන්නේ. ඡන්ද ಇಲ್ಲ? සර් ඡන්ද ඉල්ලනද මේ ඔක්කොම කරන්නේ? මම ඡන්ද ඉල්ලුවනේ බෝ. නෑ, අය පාරක්. දැන් මට 58යි. හ්ම්. එතකොට මට මට මේ මොහොතේ වේදිමයි කොහරක් කරා සුජිත් අන්නවලෙත් එක වීඩියෝ එකක් අන්නාලා ඉස්සරහින් බිත්තියි මම පා රාජධානියක රජුලෝ වෙච්ච එකේකට ආපහු නිකන් පාර්ලිමේන්තුවේ රජ වෙන්න ඕන කියන ෆීලින් එකක් ඉන්නේ ඒ කියන්නේ මගේ මේ බබල් එක මට රාජධානියක් උදාහරණයක් වුත් එහෙම නිකන් මම පැහැදිලි කරොත් එහෙම මේකේ පන්සලක ෆීලින් එක ඕනනම් ගන්න පුළුවන් පුළුවන් හංගුම් කරපත් මේකේ දේවාලයක ෆීලින් එකක් ගන්නත් පුළුවන් පුළුවන් මට මේකේ රොක් ෂෝ එකක් ගහන්නත් පුළුවන් මේකේ ඕන්තරේම රොක් ෂෝ ගහලා තියෙනවා මේකේ ලස්සන නාට්‍ය සින්දු කියන්නත් පුළුවන් මේකේ පොත් කියවන්නත් පුළුවන් මේකේ මියුසික් කරන්නත් ඕන්තරම් දේවල් තියෙනවා මේකේ ජොයින්ට් එකක් ගහන්නත් පුළුවන් මේකේ නිදහසේ ඉඳන්ත් පුළුවන් මේ මේක ඇතුළේ ඉඳන් අදහස් කියන්නත් පුළුවන් පුළුවන් පොඩි රාජධානි ගතියක් තියෙනවා ඒක ඇතුළේ මම කරන වීඩියෝ සොලි ස්ක්‍රිප්ට් එකක් නේ. දැන් උඹලා මං ඉන්නකම මේ කරපම් කියලා. ඔය ස්ක්‍රිප්ට් එකක් නේ. ප්ලෑන් එකක් නේ. මම මේක ඇතුලේ තියෙනදී මට මේ මම ඒක කරන්නේත් නෑ. කොරෝනා ඇතුලේ මේක ඉවර්ස් කරන්න තිබ්බා. හ්ම්. ඉවර්ස් කරන්න මේ පොඩි ආතලෙකට නේ කියේ. තිබ්බා. ඉතින් ඒකම වෙන විදිහකට ගන්න. මං හිතන්නේ ඒ සැප හ්ම්. මේ ආතල් එක ඡන්දෙල්ලුවම නැති වෙනවා.
උන්ගේ ස්ට්‍රෙස් එකේ ඉන්නේ. ඒ කියන්නේ එතකොට ඒ ආතල් ඉන්නේ. ආ. මගේ දිනපොය ගත්තොත් ඒක පීඩනය එකේ ඉන්නේ. ඔය බොරුවට්ටේ පොඩි ආතල්ලකින් ඉන්නවා කියලා අපි ඉන්නේ. ඔව්. එන දින එක. මං වෙන එක ඉන්නේ සත්. ඒ නිසා මට මේ වයිබ් එක කඩා ගන්න ඕන නෑ. නෑ. මට මෙහෙම මන්ත්‍රීකමක් ලැබෙනවා නේද? ඒ කියන්නේ මේ වයිබ් එකේ ඉන්න පුළුවන් කරා. ජොයින්ට් එක ගහගෙන නේ සර. මගේ ඉස්සෙල්ම පොතක් කියෝ. මට ඕනි හැඩේට ඇඳගෙන ඕනනම් රැවුල කපලා ඕනනම් රැවුල වවලා ඕනනම් තට්ටේ ගාලා ඕනනම් ෂෝටක් ගහගෙන අර ඕනනම් රැට ඇවිතර පොඩි ඒක ඒක ලේසි මිනිහෙකුට හම්බ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේක අත්පත් කරගන්න මම මේක අමාරුයි නේ අත්පත් කරගන්න. මේක අතාරින්න මම ආස නැහැ මම. සර් පොඩ්ඩක් හැබැයි අතාරින්න පුළුවන් පුතා. මට මීට වඩා ඇචීව් කරන්න එකක් හම්බුනේ. හා මම කාර්යමින් කියන්නේ හැදින්නේ ඒ මගේ අදහස් හැන්සබ් මම YouTube සරා කරන්නේ පුතා මගේ අදහස් ටික හැන්සාඩ් එකේ ඉන්නේ මම මේ 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 සයිබර් එකේ මේ බ්‍රෑන්ඩ් එකේ මම තියාගෙන ඒ සමට පාර්ලිමේන්තුවේ ගිහලා අපෝ කෑ ගන්න දෙයක් නැහැ මම සංවර්ධිසි IT ගැනයි ටීචින් ගැනයි මේ හදන්න නේවායි ආඩ් ගැනයි කොපිරයිට්ස් ගැනයි මට දැන් මම සංවර්ධිසි IT වලින් මම හරි අසයි වෙන්නේ මගේ ඒ විදිහින් සත්ව හිංසනේ වෙන්නේ ඒ ටික මම දැන් කෑ ගහ තමයි කියන අන හටවහන් ඉන්න මම යකෝ කටවහන් ඉන්නේ දන්න කෑ ගහනවා මම අර කියන්න බැරි වෙච්ච ටික දැන් මට ආයේ පාර්ලිමේන්තුවේ ගිහිල්ලා කියන්න දෙයක් මම ඉතුරු කරගන්න එකක් නෑ මට මේක ඇතුළේ කියන්න පුළුවන් ඒසයි මේ පාර්ලිමේන්තුවේ මේ ආශාව කියලා තිබුණ පුතේ මට මේ මේ වාහනයක් ගන්න. ඒතකොට මට V8 එකයි ඩිස්කල් හෝ එකයි හොඳ වෙන්ස් එකයි ඩිෆෙන්ඩර්ස් දෙකකුයි තිබුණා මම ඡන්දෙල්ල ගන්න. හරි. ඒතකොට මට එහෙම වාහනේ ඉන්නේ නැතිබේ. දරු ඉස්කෝලේ දාගෙන ඉන්නේ හිණියක් තිබුණේ නෑ. කොළඹ ගෙයක් හදාගෙන ඉන්නේ හිණියක් තිබුණේ නෑ. නෑ නෙවෙයි තිබුණා. ඒවා ඒක සක්සස් කරගෙන ඉවරයි. ඒතරම බාලුන්ටි යන්නේ හැදීම අදහස් කියා. මට හරි ආසයි හැන්සාඩ් කරා. අයි බං ටියුෂන් පන්ති ඇතුලේ කිව්ව දේවල් ටික මේ දැන් මේ ඉන්නේ කියන්නේ. ඒකේ යටින් කමෙන්ට් කියලා දාන්න සර්විස් වල පන්ති කිව්ව තමයි ඔය කියලා. හ්ම්. ඉතින් පන්තියෙන් ඉරිට ඇවිල්ලා දැන් මම ප්ලෑන් මේක කිව්වහම ආයේ පාර්ලිමේන්තුව කියලා කියන්න දෙයක් නැහැ. මම හැබැයි මට ඒ ඔප්ෂන් එකේ වැඩක් නැහැ. හැබැයි සමහර දැන් එක තැනක කියුණා මේ මම මේ ඉන්න විදිහටම පාර්ලිමේන්තු මට යන්න පුළුවන් වුණොත් වගේ එකක්. එතකොට මිනිසුන් යන නොකිය කියනව නේද මේ මේ ඉන්න සන්න පාර්ලිමේන්තු වේ වගේ ඉන්න පොඩි බලාපොරොත්තුවක් තියෙනවා කියලා මිනිස්සු ඉල්ලුවොත් එහෙම අපිට ওই සන්නවම සර් මොනේ ලංකාවේ හිස්ටරි එකේ මාව මෙහෙම ගිහිල්ලා දැන් මෙන්න මේ 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 ෆෝමැට් එකේ හරිද මේ මට අදහස් කියන්න නිදහස් තියෙන ෆෝමැට් එකේ මාව ගිහිල්ලා කියන්න පුළුවන් නම් මරුනේ කෙන මේ ෆෝමැට් එකේ හැබැයි රනිල්ගේ පක්ෂයක හරි අනුර කුමාරගේ පක්ෂයක හරි මහින්දගේ පක්ෂයක හරි නීගිතේ කියලා ගියම් බං මං රූකඩයක් කියලා වුණාට ඕනවන්නේ අද මූලව මේක කියවන්නේ ඒ කියන්නේ සර් රූකඩයක් වුණාද කාලයක් නෑ මං යුරෝප් එකකින් ඡන්දේ පරදීන පුතේ රූකඩයක් නොවිච්ච නිසා මම මට උන් දේවල් කියලා කිව්වේ ඒවට මුසියන්ද දුන්නේ උන් දන්නු යුරෝප් එක හා ඒ කියන්නේ සර් ඒ කාලේ හිතුවේ නැද්ද මම ගියොත් මං රූකඩයක් වෙයි කියලා නෑ පුතේ එහෙම වෙන්න අවස්ථාවක් නෑ මට පහුගිය කාලේ තිබුණා දැන් උදාහරණයක් උනානේ එහෙම උදාහරණයක් උත් එහෙම මයිටි පාරිසිරිසේනේ ජනාධිපතිවරයා මගේ නඩ විපරීත වශයෙන් පව වැඩ කරලා තියෙනවා. හැබැයි මම මේ බය නැතුව කියනවා සත්තප් පහක් කරන්නේ. සත්තප් පහක ටෙන්ඩර් එකක් අරගෙන නෑ. හරිද? රැකියාවක් කියලා නෑ. අයිතු ටෙන්ඩර් එකක් කියලා නෑ. එතකොට මම මේක කරලා කියන්න පුළුවන්. ඒක මං රණල් වික්‍රමසිංහනත් කියන්නේ පක්ෂෙටම කියනවා. නෑ. හරිද? ඇතුලේ ඉද්දිත් මං රවි කරනවා නෑ කිගේ විරුද්ධයි. අර එකවරම බෑන්න මොනක් කාල කණියද්දි කියලා මම මොකක්ද YouTube එකක් තිබුවේ එහෙම රූකඩයක් වෙන්න බෑ පුතේ මං වාගේ මිනිස්සුන්ට මොකද මේ මේ මං 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 ආසයි රජ වෙන්න ඒ කියන්නේ සර් දැන් දැන් එකම සියහසුනේ දෙන්නේ කොටින්ද වෙයි කියලා හින්දුවක් තියෙන්නේ ඔව් ඒ කියන්නේ මං ආසයි රජ වෙන්න ඇත්තට ඒක තමයි මං ආසයි රජ වෙන්න දැන් මේ මේ චූටි වයිබ් එකේ මේ චූටි බබල් එකේ මං තමයි රජු ඒ කියන්නේ මේකේ විවස්ථාවේ හැදලා තියෙන මට ඕන විදිහට. කියන්නේ දැප්‍රොවෙන් විවස්ථාවක් තියෙනවා. ඒක ලියවිල මෑ කොහෙවත්. හරි? මම මැරිච්ච කාලේ කිවිවස්ථාව ලියයි සමහරට කවුරු හරි. ඒක ඕකේ තිබුණා මම මේකේ එකතනකවත් බෝඩ් ගහලා නැහැ. හරි? ඇතුල් වෙන තැන මෙහෙමයි. අත කෑම කාලා අත හොදන්න, රීලපු කොහොදන්න, වැසිකිළිය වීලිව තබා ගන්න. බෝඩ් නැහැ. එතකොට අත තියන්න එපා. එහෙම ගහලා නැහැ. මම එකවරක් විතරක් ගහලා පුස්තකාල පොත් කියලා. එතකොටත් ලංකාවේ සමහර පොත් ඇදලා අහනවා මම විකුණන්නේ නැද්ද කියලා. කොහොම ලංකාවේ පුස්තකාල පොත් විකුණනවද? හා. ඒතරේ විවස්ථාව මගේ නිසා මේ මේ මේක මේක මරු එකක්.
මෙහෙම මිනිස්සු ලෝකයේ ඔය යුරෝපෙහෙම ඉන්නවා මේ විශේෂයන්ලා රොමු නිකන් කොළන් බලේම හරියට ඉන්නවා නිකන් චූටි ගැලරියක් හදාගෙන ජොයින්ට් එකක් දාගෙන කොපි එකක් දීගෙන ඒ නිසා මේක ලංකාවට අමුතු ඇති මම කියන්නේ මේ මේක මරු එකක් ඉතින් මේකට වැඩි උසප එකක් මම දන්නේ ඉරිය තියෙනවා එතකොට දැන් මිනිස්සුන්ට මේක සැප එකක් කියලාස හැම තැනකම කියනවා මේ ජීවිතේ හරි ෆන් කියලා හැම වෙලාවකම කියනවා මට හිතෙන්නේම සර් මිනිස්සුන්ට මේකේ මේ ආසාව දෙන්නේ සර්ට මුළු රටේම මේක පැතිරිලා ඒකේ රජුරුව වෙන්න කියලා නෑ පුතා මේව උපසංස්කෘතිය උපසංස්කෘතිය කිසිම හේතුවක් නිසා රටේ මහා සංස්කෘතිය වෙන්නේ නෑ ඒක තියරි එකක් ඕනනම් ඕන සෝෂල්ජි කරන උනීලා තියාගෙන හන්නස් ගල කිව්වා කියලා ඉවරලා උපසංස්කෘතියක වටිනාකම තියෙන්නේ මේක සුළුතරයක්. හරි. දැන් දෙවෙනි පරාක්‍රම බාහු. ඒවත් පඬිත පරාක්‍රම බාහු. ගමදිනී කාර්ය. කියනවානේ මේ තෙදෙහි රසහව හඳුනා දෙවිතා ඊතා දුලබෝ කිය. තෙදෙහි පද්දෙයි රසහව හඳුනන. ඒ කියන්නේ මේ කලාව සාහිත්‍යයේ තියෙන ලස්සන රස අඳුරගන්නේ උන් ඊතා දුලබෝ ඊතා දුර්ලභයි. උපසංස්කෘතිය ඊතාම දුර්ලභයි. හැබැයි ඒව හරි ලස්සනයි. ඒව ඇතුළට ගියා महा संस्कृति लोके महासंस्कृति महासंस्कृति දැන් ආපහු දැතිරෝධෙට බිල්ල තියන්න යන්න ඕන නෑ නෑ දැන් ක්‍රෝධේ කැරකෙනවා මේනවා මට ඒ උදාහරණයක් කවුරුහරි හෙව්වොත් මට ගලබදත්ති ඥානසාර හාමුදුරුවන් වහන්සේගේ හිස්ටෝරිකලි කැරක්ටර් එකේ තියෙන පොලිටිකල් ලේයර් එක ගත්තම මට මේ වීල් එක තියෙන සංසා කැරකෙන තැන මේන්න මට මොකද මං ඉන්නේ එතනින් එළියේ අර වීල් එකේ මාත්‍යාලක් වුණා නම් මට මේක පේන්නේ නෑ මම මේව කැරක් කැරකි යනවා මම දවසක් කිව්වා කොනාර කාන්තාහා ළමාරක්ෂකේ අධ්‍යක්ෂ ජෙනරාල් මගේ මිත්‍රයා මුදිත විධානපතිතුමා මහාචාර්ය මුදිත විධානපතිතුමා මම කිව්වා මචං උඹ ළමාරක්ෂකේ අධ්‍යක්ෂ ජෙනරාල් වෙච්ච ගමන් මචං එස්පී බලතල තියෙන මේ එස්එස්පී බලතල තියෙන මං හිතුවා මචං මාර කරලා කොබ ගහයි කියලා මං කිව්වා මලරේ දන්නේ මුදිත වෙලා තියෙන්නේ උඹ දැන් ගිහිල්ලා උඹ ඒකේ තියෙන දැතිරෝදත් එක්ක සලත් විශාන්තත් එක්ක මෙහෙම කැරක් කැරක් ඉන්නකොට එළිය පේන්නේ හරිද මං කොහොම මං ප්‍රාර්ථනා කරනවා මචං මේ අඬු හැමදාම තියෙන්නේ ඔය දැතිරෝදෙන් මිලිටින් ඉඳ වෙනවා උඹ බොහොම ගෞරවයක් තිබි විශ්වවිද්‍යාල මහාචාර්යවරේ ඇකඩමික් කැරක්ටක් විදිහට උඹට අවුරුදු දෙකකින් විතර මචං ඔතනින් ඉරීට ආවහම උඹට වෙච්ච දේ උඹට පෙනී කිය අර දැතිරෝදේ ගිහිල්ලා තැලිලා ඇඟ තැලිලා මොලේ තුවාල වෙලා උංගි හොරි මෙයා කහලා මෙයාගේ හොරි එයා කහලා තොර හොරි හොරි පේනෙන්න පටන් අරගෙන අර රෝදයක් දෙයක නොකර බෑ පොඩි එක්සැම්පල් එකක් කිව්ව බන්දනාගාර කොන්සාරිස් කෙනෙක් චන්ද්‍රේකනායකවට මතක විදිහට එයා කියලා තිබ්බනේ මේ බන්දනාගාරේ එහෙම සිද්ධියක් වුණා කියලා එයාට වාර්තා වුණේ නැහැ කියලා ආ වාර්තා වුණේ නැහැ කියලා ඊට පස්සේ ඒ සිද්ධියට මූලයේ වෙච්ච ලෝහන් රත්වත් ඉල්ලාස් වෙනවා ඉතින් අපි කල්පනා කරනවානේ යා ෆස්ට් ටයිම් ඉල්ලාස් වෙන්නේ කියන එක වරලා හිතේ. ඉතින් කාට හරි අමතක කරනවානේ ජිනියෝ මේ වෙලාවේ මානව හිමිකම් ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් හිරේ ඇතුලේ ද්‍රවිඩ එල්ටීටී එකත් එක්ක ගත්ත හිරකාර වෙන්නවා කියලා. ඉතින් හිරේ ඇතුලේවත් උන්ට ඉන්න බෑ කියන පීඩනේ කොහොමද ජිනියෝ වලට ගියොත් එහෙම. හරිද?
එතකොට යාට එනවනේ ප්‍රශ්නය අස්වැයන් ජීවම රෙද්දයි වායකක් එනවනේ ඒ කියන්නේ අස්වින්නේ දැන් එයා අස්වින් යාමිල අස්වින් එතකොට අර චන්දන මොකද එහෙම එකක් මට වාර්තා වුණේ නැහැ කියලා ජීනිව ප්‍රශ්නේ තිබ්බනම් ඒ එකක් වාර්තා වෙලා එහෙම සිද්ධියක් වෙලා නැහැ මොකද අර ඉලාස් වෙන්නේ නැහැ වා ලොජිකේ පැහැදිලි වාට හොඳට පැහැදිලි අහන් ඉන්නේ පැහැදිලිද මන් දන්නේ නැහැ ඉලාස් වෙන්නේ නැහැ ජිනීවා වල මේ ප්‍රශ්නේ මේ වෙලාවේ සාකච්ඡා කරන්නේ නැත්තම් එහෙනම් මොකද වෙන්නේ එහෙනම් වෙන්නේ ද්‍රවිඩ හිරකාරයන්ට හිරේ ඇතුළේවත් ඉන්න බෑ කියන එක කොහොමද ජිනීවා වලදී මානසික ප්‍රශ්නේ බලපාන මල රෙද්දක් වෙන්නේ ප්‍රතිරෝධේ පොඩ්ඩක් ඉර වෙලා ප්‍රතිරෝධේ දැන් මේ අරකොට ප්‍රතිරෝධේට ගාන්ට උත්තරේ දුන්නේ කවුද බන්දනායක කොන්සාරිස් මොකද එයා දන්නවා මේවා සාමාන්‍ය හිත වෙන්නේ එවැනි සිද්ධියක් වාර්තා වී නැත ඉතින් එතනක ඉන්සිඩන්ට් එකක් නෑනේ යකෝ එහෙම मुदित को मुकुट एक ही निम्न से क्या मिला मैं देते रोज़ दिया सेम है ना तबारों तो देखा किंग मो तूने किंग मागे मिट्टिया देते रोज़ दिए एरिया था इंडर में आया उन्हें मैं देते रोज़ दे वेनिक के ने कितने ने पापे लाये तीलग रोज़ दिखा रहा होगा कि नया आया ना मां ये आप उधर वसरे यार तेरे ही मुकद्दम नहीं किया निदासुना විශ්වවිද්‍යාල විශ්‍රාම ගියයිට මගේ වයස පහු කරා මේ රටේ ඉන්න අයට 70 වෙන ජීවිතේ මතකයට මේ රටේ ගොල් වැඩ කරලා තියෙනවා මේ යාන්ත්‍රණයේ තිබිච්ච කෑල්ල දැන් පේනවා ඇති ඒ අයට මම යෝජනා කරනවා තමන් ළඟ තියෙන හෑන්ඩ් ෆෝන් එක හරි තියාගෙන කියන්න තමන්ගේ ජීවන අත්දැකීම මේ ප්ලැට්ෆෝම් එකට කියන්න විශ්‍රාමගේ මේ ගැල්ලා කියන්න යුද්ධ සම්බන්ධ වෙච්ච අය කියන්න පොලිසිය විශ්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිවරු හෑන්ඩ් ෆෝන් එක තියාගෙන කියන්න ඔය යාන්ත්‍රණය මෙහෙමයි හැදෙන්නේ කියලා. හරිද? බන්ධනාගාර කොමසාරස්ථා හිටපුවයි විභාග දෙපාර්තමේන්තුවේ දෙච්චනස්ලා කියන්න ලෝකෙට. මොකද කොරෝනා කාලේ ඒක තමයි ලෝකෙට දෙන පාඩම. කියන්න. ඔගොල්ලෝ නිකන් මැරලා යන්න එපා. අපරාධේ. ලයිෆ් එක්ස්පීරියන්ස් එක අපරාධේ. ඩඩ්ඩිගේ කාලේ මොකද්ද වුනේ? සිරිම කොහොමද මේක වාල්ලේ කරේ? සිරිම කොහොමද ඉඩියමින් එක හමුදාවක් ආවහම හරවලා යවන්න යවන්න කිව්වේ? නිකන් ඉන්නවා. කෑම අරනවා. මුකෙන් ඒව දන්නා ඉන්නවනේ කියලා ෂෙයා කරගන්න. ඒව කරුණාකර ෂෙයා කරගන්න. ඒතර ඕගොල්ලෝ බනින්න එපා නිතෙඋන්ට මේ පැපොල් ලැට්ටේ උන්ට YouTube වල බලන්න දෙයක් නැහැ. ඉතියාකෝ බලන්න දෙයක් බලගාව තියෙනවනේ කියපල්ලා. මකෙන් කියන්නේ කිය. කතා කරන්න කිය. මම යෝජනා කරනවා ලංකාවේ මිනිසුන්ට වහාම කතා කරන්න පටන් ගන්න. මොකද මේ ප්‍රැන්ට් එක ඕපන් කරලා තියෙනවා. කතා දෙයිද කතා කරන්න. දෙයිද කතා කරන්න. එක දිගට කරන්න පුළුවන් වේද? හැමෝටම සන්නස්ගල පුල්සන් සන්නස්ගල කියන චරිතයේ තියෙන හැකියාව ඒ පෝල් එක බිත්තිය හැමෝටම තියෙයිද මොකද්ද මොකද්ද මට තියෙන විශේෂ හැකියාව ඔබ ඔයා හිතන මොකද්ද හැකියාව මට මම හිතන්නේ ඔබ එකක් බය නැහැ කියන්න පුළුවන් ඉතින් එහට ඔබට ප්‍රශ්නයක් ආවොත් ඔබේ තියෙන හැකියාව ඔබේ තියෙන කන්ටැක්ට්ස් එක එක ෂේප් කරගන්න පුළුවන් හැබැයි ඔහොම කතා කරන්න ගිහිල්ලා ලංකාවේ මිනිස්සුන් ඒ මිනිස්සුන් කරදරයක් වුණොත් ඒ මිනිස්සු රකින්නේ කවුද මම හිතන්නේ එහෙම පුළුවන් නිදහසක් දැන් තියෙනවද ලංකාවේ ඒ කියන විදිහ ෂෙයා කරගන්න පුළුවන් ඔව් මම ඔයාලට නිකන් මෙහෙම උදාහරණයක් කියන්නම් මම මේ කලින් කියලා තිබු උදාහරණයක් ඕන නැහැ අලුතෙන් අහන එක මම මේ කියන අපිට මේ කණුවක මේ කණුවේ හරක දිගේලි කරලා තියෙනවා හ්ම් එතන එක කඹේ එක පැත්තක් මේ මෙතන මෙහෙම ගැට ගහලා තියෙනවා ඊට පස්සේ කඹේ දිගට ආවගෙන් පස්සේ එයාට හතර සීමාව දක්වා මුලා කරන්න පුළුවන් ඕන නම් වටේ හරිද මගේ යෝජනාව මෙතන ඉඳන් කඹේ අඩු ගානේ මෙතෙන්ට තියෙනවනේ ගහමුල ඉතිලා ඉන්න එපා වාරණය ගහමුල තව චුට්ටක් යනකොට කඹේ කඩාගෙන යන්න එපා මම නිකන් උදාහරණයක් කියනවා මම දැක්ක රාජාංගනේ කළු පැහැති මහා දේහධාරී වික්ෂුන් වහන්සේ කෙනෙක් හරියට මිනිස්සු බලනවා මටත් එවනවා මම ෆෝන් එක තියන්නේ වටේ අයට පෙන්නනවා මම පේනවද මම කතා කරන විදිය ලෝකෙට කියලා මම කවුරුහරි වටේ දෙන්නේ විතර ඉන්නවා ගොඩක් වෙලාට මේ ෆෝන් එකේ හාමුදුරුවොත් එක පේන්නේ සිවිලිම
ඒ හාමුදුරුව ડિප්‍රෙෂන්. තරහ වෙන්න එපා උන් වහන්සේව මේ ඇත්තම රෝහල් ගත කරන්න ඕනේ විශාල ડિප්‍රෙෂන් එකක්. මං හිතන්නේ අර පීඩනයකට පාර. ඒ වගේ අර වාහන විල පාරවල නවතින විසන ડિප්‍රෙෂන් මේ මේක දරා ගන්න. ඒ අර මේ ටිකක් මේ 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 ස්තුල දේහදාරී වික්ෂුන් වහන්සේ අද ගීසුමානේ දලබරස ඥානසාර හාමුදුරන්ට බයිනෝ. ඥානසාර ඔබ දැනගන්නේ ඔබ හො දැන් මම කියන්නේ දැන් මට ඥානසාර හාමුදුරන් වහන්සේ මුණ ගැහුනොත් එීම සංවාදයක් කරන්න මට දේශපාලනිකවම විශාල වශයෙන් ප්‍රතිපක්ෂයි යන්නේ හැබැයි මම අර හාමුදුරුව තරම් අසංවර කියලා යමෙන් කතා කරන්නේ ඔබට මම කියන්නේ කහුවා මොකද ඥානසාර හාමුදුරන්ට දියවිතු යම් ගරුත්වයක් තියෙනවා නම් ඔක්කොම තෑරයන් මිනිස් ගෞරවයේ දෙන්න ඕන නම් මගේ මිනිස් ගෞරවයේ දීලා තමයි සංවාදය කරන්නේ සංවාදයේ තුදි මං එයා කිටික් කරන්න ඉඳ අර මිනිස් ගෞරවයට මං හානි කරන්නේ නැහැ අර හාමුදුරුව මිනිස් ගෞරවයට හානි කරනවා මං දැනේ කියලා ඉඩක් කියලා ඉතින් ගෝටාට දැල්ලා තිබුණා ගෝටා උඹ දැනගනි දැන් එයා අනිත් පැත්තට දැන් ඒ ලනෝ කඩා ගන්නද හදන්නේ ඈ ලනෝ කඩා ගන්නද හදන්නේ ලනෝ කඩා ගත්ත ගමන් එයා ආසයි හිරේ ගිහිලා වීරයෙක් වෙන්න මිනිස් එයා පොලිසියට ගිහලා එනකොට දායකයෝ දායකයෝ පිකට් බෝඩ් අල්ලන් ඉන්නවා බලන්න එයා ආසයි ඒක පොඩි මානසික ප්‍රශ්නයක් එimhe කෑ ගහන්නේ මේකට තමයි හරිද දැන් ගරින්නකෝ දැන් ගරින්නකෝ හරි මට කායිකව කාගෙන්වත් ගුටි කන්නවා කායිකව මං මගේ ශරීරයෙන් දෙක ගැහුවොත් කටු කැඩලියයි මම දහගන්න මට එහෙම වුණාවක් නැහැ හැබැයි මට මේ සොසයිටියත් එක්ක මේ සිස්ටම් එකත් එක්ක මට ප්‍රශ්නයක් මං මේ ප්‍රශ්න ටිකක් සද්දෙන් කියනවා ඒ සද්දේ අනිත් අයගේ සද්දට වඩා චුට්ටක් වැඩි හින්දා තමයි ඔක කියන්නේ අනිත් ඒවත් මගේ සද්දෙන් කතා කරා නම් ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ ඒක මගේ සද්දේ සද්දයක් නෙවෙයි මට වෙලා තියෙන්නේ අර මේ කාන්තාරේ මෙදරු ගහක් ඉඳරු ගහක් මෙදරු නෙවෙයි ඉඳරු ගහක් ගහක් කියනවනේ ඒ නිසා මේ 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 කතා නොකරන නොලියන ඇත්ත ඇත්ත වහගෙන ඉන්න මේ 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 ලංකාව කියන කාන්තාරේ ඇතුලේ මේ චූටි දෙයක් කිව්වහම අර කාන්තාරේ ඉඳරු ගහ වාගේ මාව පේනවා හරිද සිංහරාජයෙන් ගිහින් දැම්මොත් එහෙම නිකන් පැගිරියක් කියන්නේ කැමතිද කාන්තාගාරේ ඉඳරු ගහ වෙන්න ආසයිද ඒක කැමැත්තෙන් වෙච්ච එකක් නෙවෙයි පුතා එහෙම දෙලා මම YouTube කෙනෙක් වෙන්න ඕන නෑ නේද මම YouTube එකට එන්න පටන් ගන්න මේකේ ඉවෙන්ට්ස් ඔක්කොම නැති වෙලා මෙතන කොල්ලෝ කෙල්ලෝ ඇවිල්ලා මගෙත් එක පොඩි ආතල් වයිබ් එකක් තිබ්බා රෑ එක දෙක දාගන්නේ YouTube කරන්න වෙලාවක් නෑ ටක් ගාලා කොරෝනාත් එක්ක මේක හිස් වෙනවනේ හිස්ුණා මම පළවෙනි එක කරේ මම හිතන්නේ බය කියන්නේ දෙයක් කියලා මගේ මේ හෑන්ඩ් ෆෝන් එක මෙහෙම තියලා මම කරලා මේක YouTube එකේ දැම්මා ඒතර එක සැලසුම් සහගතව මේ වෙච්ච එකක් නෙවෙයි නෙවෙයි බොහෝ වෙලාවට මේ මේ කොරෝනා ප්‍රශ්න ඔක්කොම ටික ඉවර වෙලා ආපහු මිනිස්සුන්ගේ ඇසුර සාමාන්‍ය පත්‍ර පත්‍ර මෙතන ඉවර පටන් ගත්තොත් එහෙම මට මාසෙකටවත් මන් දන්නේ නැහැ මට මේ 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 YouTube වීඩියෝ එකක් කරගන්න ඕනේ මන් දන්නේ නැහැ මම එකක් විතරක් කන්ටිනියු කරයි ඒ තමයි උගන්නන එක මරණකම් කරයි අමාරුවෙන් හරි පුටිය වඩලා හරි මොකද මේ මේ මගේ ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්නේ මාර දක්ෂ අනුත්තරේ වුණා මට කඳුළු පයින්ගේ උත්තර දැක්කා ඇයි ගුරුවරයා භෞතිකව දැකලා නැතුව මේ වෙලෙන් ගහයි කියලා බයකුත් නෙවෙයි ඉගෙනගෙන වැඩක් නැහැ කියලා හැම වෙලාවෙම මේ දේශනා කරන කාලේ ඉගෙන ගන්න උන් ටිකක් උත්තරයක් ලියලා මට WhatsApp එකේ කිව්වා උත්තර ටිකේ PDF ටිකේ කිව්වා නන්නා දුන්නා ළමයි මට උන් කෙරේ විශාර ගෞරවයක් තියෙනවා සහ උන්ට පුළුවන් ලංකාවේ ගුරුවරු උගන්වන්න ඔය YouTube එකේ ඔන්ලයින් ඉන්න කාලකන්නිට උන් අරන් උගන්වයි උන්ගේ thinking මාරා ඒ කියන්නේ මගෙත් එක්ක වැඩ කරලා පොඩි thinking එකක් උන්ට හැදිනුන්ට ආස වෙලා මට උන්ටි කතාවෙන් තරම් හිතෙන්නේ නැහැ දැන් සීළු වැඩ පිළිදි මම උන්ගේ ක්ලාස් එක නම් කරයි මොකද උන් මාරපව මම මේ ක්ලාස් දී ඉන්නේ අපි වැඩේ ඉවරලා පුතේ මේක කීයක් ඉරලා 100 මට එක ප්‍රශ්නයක් ඕනේ සතාව නෑ ඔයාට තව ප්‍රශ්න දෙක තුනක් තියෙනවා නම් අහලි ඉවරයි හරි ඇයි සර් මැද මේ මේක තියලා තියෙන්නේ මොකද තියෙන්නේ සමබරයිද මෙයා සම්බරමත් නේ අර පැතර වරයිද තේ දැන් මෙහෙමයි උනේ මේක දැන් ඔන්ලයින් ක්ලාස් එකට මේ සම්බර හදලා තිබුණේ නෑ මං කියන්නේ ලංකාවේ ඇත්තටම සම්බර නෑ නිසා මම හිතන්නේ පුතේ අපිට තියෙන එක තහංචියක් තමයි නෑ මම ඒක රංජන් රංජන්ට වෙච්ච ප්‍රශ්නේ තමයි ඕක පුතේ ඕක කලින් වුණා SB නීතියට බරු නීතිය හරි මොකක් හරි කියලා ඒ කියන්නේ නීතිය සම්බන්ධයෙන් තියෙන විවේචනය අපිට ගේන්න පුළුවන්. අපුලුවන් පුළුවන්. විවේචන පුළුවන්. විවේචනයක් ගේන්න පුළුවන්. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම මට ඕනනම් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන්. ශිරණි බණ්ඩාරනායක. ඒ අගවිනිසුරි වෙච්ච හැටි. ගැහැණියක් අගවිනිසුරුවරියක් වීමේදී මා තුල තිබුණු ගෞරවයේ ප්‍රමාණය.
මට නිකන් මා දෙවඟනක් පේන්න පටන් ගත්තා ශිරණි බණ්ඩාර. ගැහණියක් ලංකාවේ අගවිනු සිදු වෙනවා. ඊට පස්සේ ඈ බල්ලෙක් බැලලියක් වාගේ පදවියෙන් අයින් කරලා මගදී රත්ඤපත්තු කරලා කිරිබත් කාලා හුතියි. ඒ වෙලාවේ එයා යාළු කුතත් එක්ක ඉන්නේ කාර් එකේ. ඉරින මීඩියා කාර්යයක් අහන මැඩම් මොන හරි කියන්නේ. මම අඳුනේ සර වීරවරියගෙන් අහන්නේ. වීරවරියගේ කොන්ද කඩලා හැම දැම්මන් ඉපස්සේ වීරවරිය කියනවර මයික් එකට. ඒක හොයලා බලපන් ඒ ක්ලිප් එකට එයා කියනවා. මේ රටේ ස්වාභාවික යුක්ති ධර්මයේ කියලා එකක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ අය කියන්නේ මේ නීතිය කියන එක නෙවෙයි. මන්න මේවි කියන්නේ කවුද? සරණ. සරණ පණ්ඩා. මේක ඒ මේ වෙලා මාව මේකේ මේකේ අධිපතිනිය මම ලංකා ශ්‍රේෂ්ඨාධිපති මට මෙහෙම වෙලා මම පාර්ට් බල්ලි බෙල්ලියක් වෙයි අත්නහම මීඩියා කාරෙක් මයික් එක ඇල්ලුවහම අර ඇදවැතුණු ගැහණිය කියනවා ස්වාභාවික යුක්ති ධර්මෙ මම විශ්වාස කරනවා ඒ කියන්නේ මෙහෙම කරන්නේ උන්ට කවදාවත් හරියන්න විදිහක් නැහැ කියලා ස්වාභාවික ලෝකයේ හැදෙන එකක් තියෙනවා ඒක විශ්වාස කරනවා නීති පොතේ තියෙන එකට ප්‍රායෝගිකව වැඩ කරන්න उदाहरण දැන් අර පහන් තුඩුවද කොහෙද මම වීඩියෝ කරන්නේ ඒකට තමයි මම එන්නේ පහන් තුඩා පහන් තුඩුව සම්බන්ධයෙන් අර වීඩියෝ එකක් කරා මේ වැඩිහිටි ප්‍රකාශනයේ සම්බන්ධයෙන් ලංකාවේ මිනිස්සු වැඩ කරම විදිහ ගත්තා මට එක්සැම්පල් එකක් මතක් වෙන්නේ තමයි සරද් සිල්ලාගේ ලංකාවේ අගවිනිසුරු මම මෙතනින් ආයෙත් අගවිනිසුරු සරද් සරත් සිල්වා යා ඉස්තියක් එක්ක පාර්ලිමේන්තුව මෙහා පැත්තේ වාහනේ පඳුරක් අසන මිරියම් මිරියල් පොලිසියෙන් අලු එතන වාහනයක් සේ ගෑනියක් දාගෙනද වාහනේ හෙල්ලෙනවා වාහනේ හෙල්ලෙන්නේ මොකද වගේ පොලිසියෙන් තට්ටු කරාම අගවිනිසුරු හරක් තින්සි මේක වාර්තා කරනවා රාවේ පත්‍ර එතන මගෙන් කවුරු හරි ඇහුවොත් එීම තමසිනේක කිව්වේ කොහෙන්ද කියලා මං කියනවා රාවේ පත්‍රයේ තිබුණා මං පත්‍රය අරන් ඕන්න පෙන්නන්නම් සරත් තින්සිල්ල මෙහෙම ගෑනිකේ ගිහින් සිද්ධි කියලා දැන් මේක එතනින් යන සාකච්ඡා කරන්න බෑ මලගිරිය එකර මොන වුණාද කිද මන් දන්නේ නැහැ. එයාගේ පෙම්මතිය වෙන්න පුළුවන්. එයා ෂෙයා කර මේකට මම ethically විරුද්ධ නෑ. එයා ෂෙයා කර කර වෙන්න පුළුවන්. වැඩිහිටි අයිතියක්. හැබැයි අර සරත්ෙන් සිල්ල අද වෙනසම හිටියේ. දැන් පහන් තුඩි වෙලා එමට ඕක මතක් වුණා. ආ. දැන් මේක කියන්න බැරනම් මොන්නම් ආට් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ වෙලාවේ ටික දවසක් ගියාට පස්සේ අශෝක හඳගම කිටි කතාවක් ලියනවා රාවේ පත්‍රේ. අපි වාගේ උන්ට තේරෙනවා කේටි කතාවෙන් කියන්නේ අර ඉන්සිඩන්ට් එක තමයි. එතකොට සරත් ඉන්සිඩන්ට් උසාවියන්ද බෑ. ඇයි? කේටි කතාවක් තියෙනවා. සංකීර්ණ. ඒක පරිකල්පනීය අයිතිය. ඒසා කාට හරි උසාවිය ගැන හරි ගෝඨාභය රාජපක්ෂ ගැන හරි මයි මොනවා හරි එහෙම ක්‍රියේෂන් කරන්න ඕන නම් තියෙන එකම දේ තමයි සාහිත්‍ය උදාගන්නේ කලාවේ උදාගන්නේ. මොකද කලාවේ උදාගන්න පුළුවන් මම කියන්නම් නිකන් ඔය ධර්මනිෂ්ඨ සමාජයේ JR ගිනාප ගමන්ම ඒක විවේචනය කරන් දාපු කුමාර හෙට්ටියට කවියක තියෙන්නේ ටාන් 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 ඩෝන් 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 එචර ධර්ම සමාජය. ඒ කියන්නේ ගන්ටාර ගහගෙන ආවේ නිකන් ටාන් ටාන් ටාන්. ආවට පස්සේ ඩෝන් 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 එචර. ආට් වලින් කිටික් කරන්න පුළුවන්. හැබැයි නිකන් අර අර අරමන් කිව්වර හාමුදුරන් වහන්සේ කෙනෙක් කෑ ගහනවා කියලා. ඒ නිසා ඒ වගේ දේවල් මම හිතන්නේ මානසික රෝගී තත්ත්වයන් තුන. ඒ කියන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂ වාගේ නමකට අර ආරක්ෂක ලේකම්ත ඒ තිවිච්ච පෞරුෂය. තීර පෞරුෂය නෙවෙයි. දැන් මේ පෞරුෂය විනාශ කරගත්තා යා. තිබිච්ච පෞරුෂයට පොඩි බයක් තිබ්බනේ. ඒ නිසා එයා වාගේ හිටනේ බයිනු කුටි තරම මමක් මාන ඡන්දිය නේද කියනවා කියලා. ආ පොඩි ගැම්මක් එනවා. අඩෝ ගෝඨා! එතකොට මුතුනවා මාක් මාන ධනසිර බන්න. දැන් මම කියන්නේ මාධ්‍ය ඉතින් තෙන්න ඕන නෑ. නෑ කියලා අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ දඟලන අය ගහ ගන්නවා මේ කොච්චර ඇසිස්ට් විදිහට හැසිරුණත් මම හිතනවා ඔයා බ්ලොග් එකක් කරද්දී ඔයා ප්‍රශ්න කරද්දී ඊට වඩා ලස්සනට අපිට මේ ප්‍රශ්න කතා කරන්න පුළුවන් කියලා. ඒ නිසා මම හිතනවා අර දැන් ඔයා වාගේ කෙනෙක් මේ ක්‍රිටිකල් ප්‍රශ්නයක් අහනවා. ඒතර අවුරුදු 21යි. මට අවුරුදු 58යි. ඇත්තටම මම හිතනවා මගේ කවර කියලා දෙන්න. අනේ. සමහරවල් දැනුවත් වෙලෙයි
प्रश्न याटक एलक्तीनवा एलगाव दिनेट इनवा मे प्रश्न वेला एक दवसोट स मे कट्टी वरगण एक दवस दिखतून कोट हेब ये प्रश्न गुडकुना मिनसो दस्य पना तुनसीना कोटि गाटे महाबैंक नतीवना थिंक एहेम उने अरक अनबैलेंस निशाने मेद सर कैंपेन अबे वहाँ क्या मती है कहने का ये में क्या ना नहीं सानवास करने का क्या ना क्या मती मगे आधा सापनों ने वेरी के कुदरत तो करना पर वो होने भी जेबी या एक दस समस्या है तो तूने करो प्रकाश यात्री ना वहाँ राठा का नीति है माकुलु दैला वागे हर मैं कहें खापुटो वागे लोगो साथ दिया थी माकुलु दैला खड़ा आगे नहीं हिला उनके पुकेट पैटर्न ना माकुलु दैल कहें अबे पोरी पोरी कुमीन गया मा ඒ නීතිය ගැන එක. ඒතර විශ්වවිද්‍යාලදී අපිට JVP ගේ පන්ති පහ කරපු ලොකු සහෝදර අයියලා අපිට කියන්නවා. විජේවීර සහෝදරයාම කියලා දිනනවා. රටක නීතිය මකුල් දැලක් වගේ. මහා හයිය තියෙන උනේ මකුල් දැල කඩාගෙන යනවා. පොරියොම් පැටලෙනවා. උඹලා ප්‍රශ්න කරන්න ඕනේ. දැන් කවුද අපි? දැන් අපි කොහොම කරන්නේ? උඹලා ප්‍රශ්න කරන්න ඕනේ. අපි රකින්න තොපි අපිට දාන නීති තොපි කඩනවා නම් තොපේ නීති ඇයි අපි කඩකින්නේ අන්න අන්න අපි මොටිවේට් කරන පොඩ්ඩක් ඒ නීතිය සම්බන්ධයෙන් රෝහණ විජේවීරගේ ප්‍රකාශන නීතිය සම්බන්ධයෙන් ලංකාවේ ජනකවියන්ගේ ප්‍රකාශන තියෙනවා වෙල් යායක ගොන් දෙන්නේ කකා උනි වල්ගේ නතුරේ ගොනෙත් වෙලි වෙනි වල්ගේ ඇති ගොනා මැස්සන්ට වැටදුනි සල්ලි තියෙන දේශපාලනේ තියෙන නීහරක් ටික ඉන්නේ රටේ वाल गया थी गोइंग उन कहाँ सामान्य मिनिया तर वाल गये ने थी गुना ऐसा लंका में नीति सामान्य मर रचना वक्त याद को उतन मंगवे रोहिणी जी मेरे की बिकाई तो ये जाना कल याद देखा उर्दू तो करना एक तमाय पास को गया ना बेदुम करेगे वाहन प्रश्न इट है मगे उत्तर उत्तर हरे वो मिस्तुती से अर नीति के ना මට සාමේ බලන හැමෝටම ලොකු උත්තරයක් ලබා දුන්නේ මං හිතන අදින් පස්සේ මායතුල ගොඩක් දෙනා කතා කරනකොට කලාව සාහිත්‍යය වෙනුවෙන් භාවිත කරයි. ඊවද වෙතර. වෙලාව කිස් පැයක් ගියාද? තව අහන්න නැතිින් දේවල් තියෙනවා. වෙලාව හිතයිම කොහොමද? අවුනේ තව විනාඩි 5ක් දෙමුද අපි යාට යා සාහිත්‍ය අපිට දෙන්න. දැන් රයිට් ප්‍රශ්නයක් අහනකොට මං උත්තර දෙන්න ගත්ත ලොකු කාලයක්. නෑ ඒක ප්‍රශ්නයක් නෑ. මගේ හැටි. නෑ අතන මට උමනා තිබේ කතා करना सर मेहमे करे तमाय सर मट पुंच देखो सर यूट्यूब करना मम एन मत मे तिंटा यूट्यूब कंटेंट क्रिएटर के दिन मट पुंच मैं यूट्यूब वाले इसल की वे प्रेतक मेन आसा इन्हों ने एट सर अभी कच्चर तेरू कर मट मट कोई मट वे वे मट सब लक्ष्य गोने मैं सील प्लेट वगे प्रश्न आना कोहमद मास हमें इलाक महानी मंगा मल्ल मे चल मुखद चल आम चल हेदना मम बल की हम वेदी अन्न ए आई सर मुखद दिन उत्तरे मेक मे सलि मेन की पोडक उदाहरण අනුහය වර්ල්ඩ් කප් තිබ්බ දවසේ මම මේ මට මේ කෑලි ඕනනම් වෙන වෙනම YouTube එකේ කියලා මේ පොඩි පොඩි කෑලි වෙන වෙනම YouTube එකේ දැම්මත් පුතේ මේ අරහයි අනුහය වර්ල්ඩ් කප් ගැන මම කියන අනුහය වර්ල්ඩ් කප් ගැන සන්නස්ගල කියයි වාර එකක් දැම්ම නම් අර මැච් එක පරදීච්ච වෙලාවකෙම එතකොට දාම මම ක්ලාස් එක
මට මැච් එක බලන්න මට තෙන්න ඕනි වර්ල්ඩ් කප් මම බැලුවා වෙමට වාහනේ තියෙනවා මෙහෙර කරා මම ඩක් දාලා මට එන්න පුළුවන් හැන්දයි ටයිම් එකක් තියෙනවා රොටරි ක්ලාස් එක ඒ රොටරියේ ක්ලාස් එකේ 12ට ඉන්ටර්වල් එක දුන්නාම යකෝ ඊට පස්සේ ඉන්නේ ළමයි 15යි 1500ක් විතර ඉන්න පන්තියේ ළමයි 15ක් ඉන්නවා දැන් මට පන්තිය දාලා ගියොන් ගියේ මේ වර්ල්ඩ් කප් බලන්න නේද ඒ මං අවිස්සාවෙල රෙමෙ කොහොමද ඒ උන්නුට යන්න මේකයි දෙක උම්ම කිව්වා සර් ආද හැන්දෑවට බස් නැහැ මම වාහනේනේ පොඩි අතකු තියෙනවා කතන්දර මම දැන් අර පන්තියෙන් ගියේ උන්ට පනිෂ්මන්ට් එකක් දෙන්න අරුන්ට පැය 3ක් උදේ ඉගෙනුවා ඉතල උන්ට මං කිව්වා මම මේ පාර මාය කරන්නේ නෑ අරුන්ට කියලා උන්ට කියන්නේ ඉස්සරහ වේවි ඉන්නවා ක්‍රිකට් ගහන කෙක් මං දන්නේ උගේ ඉස්කෝලේ තර්ස්ට් ඒකේ තමයි මම උදන්නේ උගේ නම හේමන්ත බොතේජු දෙවිලි ශාබි හා ශ්‍රී ලංකා කණ්ඩායම සෙල්ලම් නිකන් YouTube ගහලා බලන කවුරු හරි හේමන්ත බොතේජු කියලා මම උට කිව්වා පුතේ උඹ අලයා උඹ ක්‍රිකට් ගහන එක මං කිව්වේ උඹට නෙවෙයි අර ග්ලූකෝස් බෙදරේ උන්ට ක්‍රීඩා තරගේ උඹ දුවන එක අලයා අර වටේ ඉන්නවනේ මොකක් කොහොමද වගේ ඉස්කෝලේ අර විමසාතත් කර කියලා ගහන ෆාස්ටර් 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 කිදුනි क्रिकेट विनोदांशी මගේ ශ්‍රී ලංකාවේ 11 ස්තන ක්‍රිකට් ලා මේ ඩ්‍රීම් කඩාගත්ත මිදගත්ත කොච්චර ඉන්නවද 11 දෙනා ඒ සමේ අපේ රටේ ඉන්න ඉතින් නේද මේ ඔක්කොම යූටියුබර්ස් ලා වුණා ගින් පස්සේ ආදායම ඩොලර් හම්බෙල වල මර යකෝ පිස්සුද හීනද දැන් හැමෝටම ප්‍රොෆෙසර්ස් ලා වෙන්න බෑ බෑ දැන් හැමෝටම බණ කියන්න බෑ කියන එක පැහැදිලිද කියනවා ලංකාවේ සාසනේ බෑ දැන් ඉන්නවා ප්‍රොෆෝම් දැන් යූටියුබර්ස් ලා ඉන්නෝ එකේ ස්ටයිල් එකේ දැන් කොටි හාමුදුරුව එක YouTube එකේ තියෙන ස්ටයිල් එකක් එයා බණ කියන්නේ කෙල්ලි කාරකෝට ඇහුවනි මම මේ කකුල පලාගෙන ඉන්නකොට ඇවිල්ලා හාමුදුරුවනේ විතරයක් දාන්නද කියලා මම කොඩාගෙන ඔන්න එයා ස්ටයිල් එකක් හදා කාර මහාමුදුරුව වෙන ස්ටයිල් එකක් හදා YouTube එකේ එතකොට තව ඉන්නවා වගේ අර මේ වැඩි බඩ හාමුදුරුව පොඩි ස්ටයිල් එකක් හදා අපායට ගියාම අපේ සීලාච්චිලා ළමයි 15ක් 20ක් හදනවා. කවදාවත් මැරෙනකන් ඇඟ දැකලා නැහැ. යකෝ දකින්න තුමි මුකින් හදන්නද මේ? දැන් ඒක වෙන ස්ටයිල් එකක් හදාගන්න. අන්න YouTubers ටික. එතකොට කවුරු හරි දන්න එපා සාසනේ YouTubers හරි. සාසනේ YouTubers ඔයම තුන්දෙනා කොයි කියන්නේ අර ඉස්සර කියන්නේ ඇක්ටර්ස් ලාගේ ප්‍රොෆෝම් කරනයි රෙඩිසිල් ලාගේ එක එක. එක ප්‍රොෆෝම් එක. ඒක තියෙනවා කොටුවේ හාමුදුරුවෝ කාග මහන්තුරු ඩීආර් නානාකාරී ස්ටයිල් එක තියෙනවා ಅದ නිකන් ප්‍රයිසර් ගිය වැඩි හිටියෙක් කියලා ඩීආර් නානාකාරී ස්ටයිල් එක තියෙනවා එතකොට අරකට තමයි ස්ටයිල් එකක් නැණි කොච්චර ගොන් එකක් නම් තිබුණේ නැහැ අරුවන් ගිහින් ස්ටයිල් එක වැඩි කොටම මොකක්ද යගේ නම වැඩි වල සදාතිස්ස එච්චර ගොන් එකක් තිබුණේ නැහැ දැන් ප්‍රෙඩි ප්‍රෙඩි ඊට වඩා දියුණු වයි නිකන් මේක පොඩ්ඩක් බන්දු සමරසිංහ ළඟයි බන්දු කිව්වේ නිකන් අපේ වයිෆ්ට මේ පීරියඩ්ස් හදනවා මම දන්නේ නැහැ කියලා. ඒකයි අර අන්න පොඩි ළඟේ පැත්තේ. මොකක්ද අහ ප්‍රශ්නේ මම? ඔක්කොටම යූටියුබර්ස්ලා වෙන්න පුළුවන්. සාසනේම යූටියුබර්ස්ලා නෙවෙයි. ඔය මං කිව්ව නම් හතර පහෙන් සාසනේම අනින්ද එපා. එවනදාර කඩු අර හාමුදුරුවෝ කෙනෙක් බයින්නේ හැම වෙලාවෙම මේ ෆෝන් එකකින් වීඩියෝ කර කර. හරි. එයාගේ සාසනේම අනින්ද එපා. මම කියන්නේ එයාට කාලා තෙල කාලා තෙලට කෑ ගන්නේ ඕකට කෑ ගහනවා මහින්දට කෑ ගහනවා රනිල්ද කෑ ගහනවා ඒ කියන්නේ අත්තරගොඩ දනින් 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 කියන මොකද ගත්තා වීරෙක් කියලා පන්සල ඉස්සර උපාසක අම්මලායි දී ටිකට් කරයි හංජන් වගේ හිරේ යන්න පුළුවන් පොඩි මානසික තත්ත්වයක් තියෙනවා මම කියන්නේ YouTube නොකර ඉන්න එපා අනිවාර්ය හරි ලස්සන කන්ටෙන්ට් තියෙනවා ඇත්තම කාට හරි අලුතෙන් YouTube කීපයක් පටන් ගන්න ඕන නම් මල්ලඟ කන්ටෙන්ට් ඕන තරම් කියන්නේ
එකක් විතරක් දැන් ඕන නම් කාට හරි කියන්න. අනිවාර්යෙන් කියමු සර්. හෙටේ ඉඳන් කරා. ෆොටෝස් ෆොටෝ එකක් මම දැක්කා මට එයාගේ නම මතක නැහැ මේ ලක්නාද් රුණු විශ්වවිද්‍යාලේ මාෂල් කෙනෙක්. නම තරංග ලක්නාද්. එයා රුණු විශ්වවිද්‍යාලේ මාෂල් කෙනෙක්. එයා තමයි එබ්බීගේ ලස්සන ෆොටෝස් දා. මේ ළඟදි දාලා තිබ්බා. මේ මර යකඩ කොක්කක් ගහලා ගෙදර මෙහෙම බාල් කෙල්ලලා ඒකේ ලියුම් ගහලා මෙහෙම ගහලා කර්ණ බිල්. දැන් මේක දැක්කම මම දැම්ම මේකට කියන්නේ බිල් කොක්ක අපේ ගෙදර එක්කුත් තිබ්බා කියලා. අපේ අපච්චි ගාවත් එකක් තිබ්බා කියලා. එතකොට මේක සම්බන්ධයෙන් පුළුවන් ඕන නම් දැන් ඕන පොඩි වාර්තා වැඩසටහනක් කරන්න. පත්තලසන. ඒකේ මොනවද ගහලා තිබ්බ බිල්. ඒ බිල් වල තිබ්බ දේවල්. ඒව හොයාගෙන ගියාම ඒ කාලේ බඩු වල තියෙන ඝන මිල තියෙන්න පුළුවන්. ලොකු දුවගේ දෑවැද්ද සඳහා ආ ලී බඩු මෙච්චරයි වලක් මෙච්චරයි අඳක් මෙච්චරයි රත්තරන් බඩු මෙච්චරයි මිල රුපියල් 250යි බිල යටතිබිලා හම්බුණා මේ 1952 අන්න බලන්න ડોකියුමන්ට්යක් බිල් කොක්කත් එක තිබිච්ච කතන්ද අපේ ලවුලටරේ ගහන්න දෙන්නේ නැහැනේ මිල් කොක්කේ ඒක ගහන්නේ ඇඳේ මෙට්ටේ අස්සේ දැන් පුළුවන් බිල් කොක්කෙන් පුළුවන් අපච්චිගේ ආර්ථිකය හොයන්න ගිරිටාව ලියුම් හොයන්න අවුරුද්දම වෙන සිටින දැන් කාට හරි ඕන නම් පුළුවන් බිල් කොක්ක ගැන කවියක් ලියන්න බිල් කොක්ක ගැන දැන් පුළුවන් කරලා ડોකියුමන්ටරි එකක් කරන්න බිල් කොක්ක කෙටි කතා ලියන්න පුළුවන් අධ්‍යාපනික වටිනාකමක් තියෙනවා මේකෙන් බ්ලොග් එකක් කරන්න පුළුවන් කිය පුළුවන් වාර්තා චිත්‍රපටි කරන්න පුළුවන් කවි ලියන්න පුළුවන් මේකට සංවාදර කීප දෙනෙක් දාගෙන ඉන්නොත් zoom එකේ කරාන ගේ මොන මොන කන්ටෙන්ට් එකක් මම හදලා හෙට ඉඳන් කරපල්ලා ෂෝට් ෆිල්ම්ස් හදන්න පුළුවන් මේ වගේ තීසියස් ලියන්න ඔය මං කියන්නේ ලක්නාති එක පින්තූරයක් හරි ඊට පස්සේ අපි තව පින්තූරයක් තියෙනවා කියන ඉවරලා බුදුහාඳුරුවන්ගේ බෙල්ල කඩලා කකුල කඩ ඇද වුණාම ගිහිල්ලා පන්සලේ තාප්පිකාව දානවා ගමේ බුදු පිළිමට හරි බුදුහාඳුරුවන්ගේ බෙල්ල කැඩුවේ කවුද බුදුන්ගේ බෙල්ල කැඩුවේ කවුද හරි මිනිස්සු දාව සිතනවා ගෙදර බුදු පිළිමයක් කැඩුවොත් වස් වදිනවා පන්සල් ගාව දෙමත අපිට මේක දිගින්දා ඒ නිසාම තමයි පන්සල ගාව බල්ලෝයි පූසෝයි වෙන්නේ ඇයි මිනිස්සු හිතනවා ඇනිමල් රයිට්ස් මුගේ කාලකානි බවුන්සු මුන්ටක පන්සල ගාවට ඉන්නවා පන්සල ගාව දාලා තියෙන බුදු පිළිම ටිකෙන් ඕන නම් ඔන්න කන්ටෙන්ට් එකක් තියෙනවා ෂෝට් ෆිල්ම්යක් කරන්න පුළුවන් හරි ඒකේ තියෙන චාරිත්‍රය ගැන කතා කරන්න පුළුවන් එහෙම ඕන තරම් කන්ටෙන්ට් තියෙනවා ඒ වගේ ඕන තරම් මම කියන්නම් මොකද මේ මීරෙද්දල් ඔක්කොම මට කරන්න ඕන කමක් නැහැ මම පොරේට බණක් කියනවා 500 බණක් ජාතක ඇරගෙන තාම කියලා තියෙන ජාතක 10යි මරණකම් බණ කියන්න පුළුවන් මට කන්ටෙන්ට් එකක් තියෙනවා මම පටන් ගත්තා ආදි සිංහලේ අය හම්බුවේ මගේ ඉගෙන ගත්තේ උන් හම්බුවේ මම තාම හම්බුලා තියෙන 10 දෙනෙක් විතර ලක්ෂ 12 දෙනෙක් උගන්ලා තියෙනවා මම උන් හම්බුවෙන්න ගියත් මගේ ජීවිතේ ඉතුරු කාලේ මට කාලා බීලා සැපර ජීවත් වෙන්න පුළුවන් ඇයි යකෝ මම එක දවසක් නම් ගෙදර යන්න ඕනේ කුරුණෑගල නම් මට කෑම වේලක් නොදී දී හරිද මට හැමදාම නිකන් රාජභෝජන කකා ඉන්න පුළුවන් එක ගෙදරකින් එක වේල ගන්න කියලා අන්තිමට සතුටින් කරනවා ඉතින් මට එහෙම හම්බ වෙන්නේ නැහැ ශිෂ්‍යයෝ එන්නේපා මම එන්නම් ඔයගොල්ලෝ මොකද කරන්නේ ඔයාල දැන් ත්‍රිවිල් එකක් කෙලවනවා මට බබාලා කී දෙනෙක් ඉන්නවා ඇයි ත්‍රිවිල් රස්සාව ගැන මොකද හිතන්නේ ඔයා හිරේ ගියා නේද මොකද මගේ පන්තියම රජ වෙලා තියෙනවා වගේ හිරේ ගිහිල්ලා තියෙනවා ඉතින් ඒ නිසා මම කියන්නේ YouTube content ගැන කරන්න එපා. මොකද මේ කවුරු හරි කිව්වොත් එහෙනම් මං අම්මා ගැන පොතල් ලියන්න හිතන්නේ කියලා බලපන් මට ඉස්සලා සංගණි වල කියලා. මගේ උත්තරේ මොකක්ද දන්නවද? මට ඉස්සලා යකෝ මැක්සිමෝ කිලිව්වේ. හරිද? ගෝ කිලිව්වේ ගෝකිගේ අම්මා ගැන. මං ලිව්වේ මගේ අම්මා ගැන. උඹ ලියපන්. උඹේ අම්මා ගැන. දන්න දේවල්. හරිද? අම්මා පොතේ copyright මට නෑ. හැබැයි අම්මා කියන මම ලිව්ව පොතට මට කොපිරයිට් තියෙනවා උඹේ උඹේ අම්මට කොහොමද බම් කොපිරයිට් කොපිරයිට් හම්බෙන්නේ මං කියන්නේ අයිති හැබැයි අම්මා කියන සිංහල නව කතාවට වඩා ISBN එකක් තියෙනවා ඒ අම්මා කියන නමේ කොපිරයිට් එකක් නෙමෙයි වැඩි නේ කතා කරා හරි ඉතින් බොහොම ස්තුතියි සර් තව එකක් අහන්න නෑ බැලේ පටන් ගන්න හරි බොහොම ස්තුතියි සර් කතා බහ يعني මෙහෙම හරි කතා බහ කරන්න අවස්ථාව ලබා දුන්නට ඉතින් අවුරුදු දෙකක පස්සේ සර් මේ කරන එක ඉතින් මට සතුටුයි සර් ගාව මේ වැඩේ කරන්න හම්බෙච්ච එක ගැන දැන් අපි දිනයි ඩීල් එක. ඒකත් මෙහෙම කරමු සර්.
මේකෙම කතාවෙන් කොහොමද වෙන්නේ මම ලොකු කාලයක් දුන්නා වාට ඔව් සර් මුළු ප්‍රෝග්‍රෑම් එක පුරාම කොනාර බ්ලොග් ගැන කතා කරේ කතා කරා ඒක මම හිතනවා මං වාගේ channel එකක ටිකක් ලොකු මිලක් වටින දෙයක් කියලා අනිවාර්යයෙන් ඒ නිසා මං වාගේ රුපියල් ලක්ෂය ඉල්ල ගන්නවා මට ලක්ෂයක් දෙවන්න ඕන අනිවාර්යෙන්ම සර් දෙනවා මම මේ ප්‍රෝග්‍රෑම් එක දාලා දවස් 15 මං වාගේ YouTube එක දාගන්න දෙනවා මේ ඩීල් එක කතා කරන එක සාධාරණයි මම මේ නොකිය කියන්නේ මහේන්ද්‍ර පෙරේරා හේමන් රණසිංහ ගායකයෝ ගායිකාවෝ යකෝ ස්වර්ණවාහිනියේ හිරු එකේ දෙරණේ ගියාම YouTube රයිට් එක ඉල්ලගනින් මේ විදිහට ඉල්ලගනින් channel එකට එන්න අයිපතේ ඒගොල්ලන්ගේ බ්‍රෝඩ්කාස්ටිං එකට අපි එන්න අපි සපෝට් එකක් දෙන්න හරි මම හෙට වුණත් ස්වර්ණවාහිනියට එන්න චැනල් එකට එන්න මගේ වාහනේ මං එන්න මට ඒක සල්ලි උනත් නෑ පේජියක් දීපන් පොත ඉදිරි සිගරට් ගන්න වැඩේ කරනවා හැබැයි ඒක අරන් YouTube ගහන්න එපා මං එන්නේ චැනල් එකට ඒක දීපන් එන ආටිස්ට් ගොඩකින් එකකින් මිල තියෙනවා ඒකට හරි ඒ නිසා මගේ මේ ප්‍රෝග්‍රෑම් එකේ මිල ලක්ෂ 10යි ඒ අවුරුදු 21 තරුණයෙක් හින්දා හරිද දෙරණ නොවන නිසා හිරුවේක නොවන නිසා ලක්ෂය මං බාර ගන්නවා එකයි දෙක මේ ප්‍රෝග්‍රෑම් එක මගේ YouTube එකේ දාන්නේ මම හරියටම දවස් 10ක් යනකොට මේ ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරනවා ඔයාලා හරි ඔයාලා එකෙත් දාගන්න ඔයාලා Facebook එකේ ඕනතරක මේකෙන් ට්‍රේලර්ස් කපලා තෝරන එකක් දාගන්න හැබැයි ඔයාලා YouTube එක වට මොන්ටේජ් කරන්න බෑ මොකද මේ ප්‍රෝග්‍රෑම් එක මගේ IP තියෙන නිසා කොපිරයිට් එක මට මන් දාගන්නවා කොපිරයිට් එක මට මොකද පෑගානක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හම්බ වෙනවා කොනාර කියලා තරුණයෙකුට අන්න මේ ගුඩ්විල් එක යට ඕනතරම් විකුණ ගන්න लक्ष दी लक्ष्य मेवर एतम मटमे कथा वटिनवा लक्ष दूट्यूबी එකන මිලක් තියනවා කියන එක කියනවා වාසියක් කරගත්තා ඒ නිසා මම මේකෙන් හම්බ කරගන්න මුදල හිතන්නේ නැතුව මේ රටේ ආටිස්ට්ලාගේ කොපිරයිට් ගැන උනන්දු වෙන්න කියන එක මම යෝජනා කරනවා ඔයාලගේ බ්ලොග් එකේ ගැහුවාම තවත් අඩු ගානේ ලක්ෂ 4ක් 5ක්වත් මේක බැලුවොත් එහෙම මම හිතනවා මුළු ප්‍රෝග්‍රෑම් එකේම සාරේ විදිහට ලංකාවේ කලාකාරයෝ හිඟන්නෝ වෙලයි වෙයි කලාකාරයෝ සම්මාදම් කාරයෝ නෙවෙයි කලාකාරයෝ සම්මාදමේ ගිය සල්ලි වලින් බිලියන් ගණන් හම්බ කරලා තියෙන ලංකාවේ මාධ්‍ය ආයතන. ඒකට එරෙහි වෙන්න කොන්දක් තියාගන්න කියලා යෝජනා කරනවා. හරි. මොනවා හරි කිරිවල කරපොත්. බොහොම ස්තුතියි. අතරම පුරා හෝරාවක් ලබා දුන්නට ආදරය කරන චරිතයක්, ගෞරවය කරන චරිතයක්. මම හිතනවා අවුරුදු 21ට මේ කොනාර බ්ලොග් මේ කරපු දේ මට ලොකු ජයග්‍රහණයක්. Thank you sir. හරි. Thank you. මම වාරි මුලින්ම සමු දෙනවා. හරි. ඊළඟ වෙරේ පටන් ගන්න. හරි. වාම මයික් එක තනින් තියලා අපි හිමිටියමු අර යාළුවන්ට කියන්නේ සොරි පුතේ මේ මන් ටිකක් අනවශ්‍ය විදිහට බය වෙලා පරිස්සම් වෙනවා කියලා